තෙරුවන් සරණයි හැම දිනාටම. හැම දිනවත්ම ඉතාවත්ම ගෞරවයෙන් අද දිනේදීත් සවනට සිසිලස ජාත්‍යන්තර දහම් ප්‍රචාරක සේවාව ඔස්සේ පවත්නා සජීවී ධර්ම සාකච්ඡාවට පිළිගොන් ලබ සිටිනවා. අද 2020 වර්ෂයේ මාර්තු මාසේ 3 වෙනිදා දැන් වෙලාව ඔස්ට්‍රේලියාවේ සිඩ්නි වෙලාවෙන් රාත්‍රී 8:30 ගත වෙලා තිනවා. ඉතින් අද දවසේදීත් සුපුරුදු පරිදි මේ දම්සභා මණ්ඩපයේ ශ්‍රී ලංකාවේ සිට වැඩම කර සිටිනවා පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ, අපගේ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ මේ වසර ගණනාව සිස්සේ අපිට මේ කරන්නා උතුම් ධර්ම දානමේ පුණ්‍ය ක්‍රියාවට සම්බන්ධ වෙනවා ලෝකේ විවිධ පළාත්වල සිටින කල්‍යාණ මිත්‍ර මිත්‍රයන්. ඉතින් ඒ සියලු දෙනා වෙනුවෙන්ම ඔබ වහන්සේව පාද නමද නමස්කාර කර සිටමින් මම ඔබ වහන්සේට ආරාධනා කර සිටිනවා ස්වාමීන් වහන්ස, අද දවසේදීත් අපිට උතුම් මූතකාගත දේශනාව පහදා දෙන්න ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සවන්ට සිසිලස සජීවී දහම් සාකච්ඡාව හා සම්බන්ධ වී සිටින ශ්‍රද්ධාවන්ත පින්වතුනි, වෙනද වගේම අද දවසේදීත් ඔබ සියලු දෙනාම මේ සූදානම් වන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ඒ උතුම් ධර්මය තමන්ගේ ජීවිතයට යොමු කරගන්නට ඒ දහම ඉගෙන ගැනීම සඳහා. සවන්ට සිසිලස දහම් සාකච්ඡාව ඔස්සේ අපි මේ මජ්ඣිම නිකාය සූත්‍ර ඉවරණය, මජ්ඣිම නිකාය සූත්‍ර පොත වහන්සේ තුළ අන්තර්ගත ඒ උතුම් සීල බුද්ධ වචනයන් කතා කරමින් සිටිනවා. ඉතින් අද දවසේදීත් අපි අදට නියමිත වෙ සිටින තිබෙන චූල ධම්ම සමාදාන සූත්‍ර තමයි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මේ සෑම බුද්ධ දේශනාවක්ම අපි මේ කතා කරන්නේ පළමු සංගායනාවේදී ආනන්ද මහරහතන් වහන්සේ විසින් ඉදිරිපත් කරන්නට යෙදුන ඒ උතුම් සත්‍ය. බුදුරජාණන් වහන්සේගේ ධර්ම භාණ්ඩාගාරික වූ ආනන්ද මහරහතන් වහන්සේ තමන් තේරුම් ගත්ත, තමන්ට අහලා දැනගත්ත ඒ උතුම් ධර්මය අන් අයට උපකාර පිණිස මතක තබා ගැනීමට ඉදිරිපත් කරන්නට යෙදුන පළමු සංගායනාවේ මහකාශ්‍යප මහරහතන් වහන්සේ ඇතුළු උතුම් රහතන් වහන්සේලා ඒ ධර්මය යම් කිසි ක්‍රමානුකූල වැඩපිළිවෙලකට සකස් කරන්නට යෙදුන. ඒ සකස් කරපු දේශනා තමයි මජ්ඣිම නිකාය, අංගුත්තර නිකාය ආදි වශයෙන් අන්තර්ගත. ඉතින් එහි අපි මේ කතා කරන්නේ මජ්ඣිම නිකාය සූත්‍ර දේශනා. භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරනවා ඒවම් මේ සුතං මං විසින් මෙහිමයි අසන ලද්දේ කියලා. ඒකන් සමයම් භගව සාවත්‍යං ජේතවනාරාමේ අනාථපිණ්ඩිකසාරාම. භාග්‍යවතුන් වහන්සේ කාලේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩවාසය කරන්නට යෙදුනා. තත්‍රකව භගවා භික්ඛුවා මන්තේසි, භාග්‍යවතුන් වහන්සේ මහණෙනි කියලා භික්ෂූන් ඇමතුවා. භික්ඛවෝති බදන්තේචිතේ භික්ඛු භගවතු පච්චස්සවසු, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කියලා භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට පිළිවදන් දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව දේශනා කරන්නට යෙදුනා. චත්තාරිමානි භික්කවේ ධම්ම සමාදනානි කතමානි චත්තාරි. මහණෙනි, මේ ධම්ම සමාදාන හතරක් තියෙනවා. ඒ කියන්නේ ධර්මයන්ගේ සමාදාන වෙන කාරණා හතරක් තියෙනවා. මොනවද ඒ හතර? අත්ති භික්කවේ ධම්ම සමාදාන පච්චුප්පන්න සුඛං ආයතින් දුක්ඛ විපාකං. අත්ති භික්කවේ ධම්ම සමාදාන පච්චුප්පන්න දුක්ඛං චේව ආයතින් දුක්ඛ විපාකං. අත්තිබික්කේ ධම්ම සමාදන් පච්චුප්පන්න දුක්ඛං ආයතින් සුඛ විපාකං. අත්තිබික්කේ ධම්ම සමාදන් පච්චුප්පන්න සුඛංච ආයතින් දුක්ඛ සුඛ විපාකං. එතමයි ප්‍රතිඋප්පන්නේ දුක් විඳින මතුමත්තේ දුක් විඳින. ප්‍රතිඋප්පන්නේ දුක් විඳින මතුමත්තේ සැප විඳින. ප්‍රතිඋප්පන්නේ සැප විඳින මතුමත්තේ දුක් විඳින. ප්‍රතිඋප්පන්න සැප විඳින මතුමත්තේ සැප විඳින කියන මෙන්න මේ කාරණා හතර. කතමංච භික්කවේ ධම්ම සමාදාන පච්චුප්පන්න සුඛ විහර ආයතින් දුක්ඛ විපාක. මොකද්ද මේ ප්‍රත්‍යුප්පන්න දුක විඳින, නැවතත් දුක විඳින ඒ ධර්ම සමාදානයි.
සන්ති භික්ඛු ඒකේ සමන බ්‍රාහ්මණ ඒවං වාදින. මෙන්න මේ විදිහට ශ්‍රමණ බ්‍රාහ්මණු රින්නෝ ඒවං දීතිනෝ. මොකද්ද? නත්ති කාමේසු දෝසෝසි. තේ මේ කාමයන්ගේ දෝෂයක් නැහැ. කියන්නේ කාමයන් විඳ කියලා දෝෂයක් නැහැ. මේ කාමසැපයට එයයි පොළඹවනවා. ඒ ජටා බැඳගත් ඒ බ්‍රාහ්මණවරු මේ කාමයන්ට යොමු කරන බ්‍රාහ්මණයේ මේ කාමයන් කියන්නේ සේවනය කරාට ප්‍රශ්නයක් ඇති වෙන එකක් නෙමෙයි. මේ කාමයන් අතහරින්න ඕනේ නැහැ කියලා පෙන්වා දෙනවා. ඉතින් යම්කිසි බ්‍රාහ්මණයෙක් ඉන්නවා මේ කාමයන් අතහරින්න කියලා. නමුත් කාමයන් අතහරින්න කියලා හිතුවට බ්‍රාහ්මණියව පෙන්වා දෙනවා මේ කාමයන් කියන්නේ වින්දනය කළ යුතු දෙයක්, යථාර්ථය දකින්න කියලා කියන්න ඕන දෙයක් නෙමෙයි. මේ කාමයන් හාත්පසම පහස කොයිතරම් අගනේ පහසක් ලැබලා දෙනවද කියලා මේ කාමයන්ව සමාදන් කරනවා. ඉතින් මෙන්න මේ කාමයන්ගේ සමාදන් කරාට පස්සේ කාමයට යොමු වෙනවා. ඒ කාමයට යොමු වෙලා ඒ කාමී බැසගෙන පස්සේ කාමයේ සේවනය කළා මරණට පස්සේ දුක් විපාක නරක ආදීත දුගතිය ගිහිල්ලා උපදිනවා, දුක් විඳින සිද්ධ වෙනවා. ඒ අවස්ථාවේදී හිතෙනවා මේ ශ්‍රමණ බ්‍රාහ්මණවරුන් මේ කාමයන්ගේ බිය දැකලා අතහරින්න කියලා කිව්ව. නමුත් කිව්වට දැන් සමහර අය කිව්වට අනික් අය කිව්වේ නැහැ. මෙන්න මේ නිසායි මට මේ දුක් විඳින්න සිද්ධ වුනේ කියලා ඒ අය දුක් විඳිනවා. දුක් විඳින්න සිද්ධ වුණා කියලා අර පසුතැවෙනවා. මේ කාමයන් හේතු කරගෙන, කාමයන් මුල් කරගෙන. එතකොට ඒ සමහර කට්ටිය කිව්ව කාමයන් අවබෝධ කරන්න කියලා. නමුත් අවබෝධ කරන්න යමු නැහැ. ඉතින් ඒ නිසායි මේ දුක විඳින්නේ කියලා අන්න හිතෙනවා. බුදුරණවහන්සේකට උදාහරණයක් සේතා භික්කවේ හරියට මෙන්න මේ වගේ කියනවා. ඒ තමයි මේ පායන කාලයේ අවසාන කාලෙනකොට මාළුවා කියන වැලේ ගෙඩි පුපුරලා තැන් තැන්වල විසිරෙනවා. විසිරෙලා මේ සල් ගහක් මුලට වැටෙනවා. ඉතින් සල් ගහ මුලට වැටෙනට පස්සේ ඒ සල් ගහට අධිග්‍රහිත දෙවියා හොඳටම බය වුණා. මොකද මේ මාළුවා වැල කියන්නේ සම්පූර්ණයෙන්ම සල් ගහ විනාශ කරන එක. එතකොට යාගේ වාසස්ථානේ දෙවියගේ. අසින් දෙවියා හොඳටම බය වුණා. තැටි ගත්තාට පස්සේ මේ සල්ගහේ දෙවිය යාළුවන්ට, හිතමිතුරන්ට, නෑදෑයන්ට, ඒ යාළුවගේ ඒ හිතවත් දෙවිවරුන් කියනවා මේක මේ විනාශ කරන්න එපා කියලා. කියන්නේ මේ බය වෙන්න එපා ඔකට. සෙක් දෙවියනේ ඔකට බය වෙන්න එපා. ඔක මහා මේ බාලුවා වැල කියන එක නැත්නම් ඔය බීජය කියන කාරණාව, ඔය ඇටය, ඔක එක්ක මොනරෙක් කාලා දායි නැත්නම් මුෙක් කාලා දායි, එහෙම නැත්නම් පිච්චලා යාවි කියලා හිතෙනවා. එතකොට දැන් සමහර අය කියනවා මේ ගහ විනාශ කරන්න පුළුවන් මේකට. ඒ නිසා ඔක අයින් කරන්න කියලා. ඔකට මේකනේ බය උපද්දවනවා. නමුත් සමහර අය බයෙන්ට එපා කියනවා. ඉතින් මෙන්න මේ විදිහට අර ඒ දෙවිය මේ මාළුවා ඇටේ අයින් කරන්න නැත්තම් විනාශ කළ දාන්නේ. අර මාළුවා ඇටේ සතෙක් කාලා දාන්නෙත් නෑ, වේය ගන්නෙත් නෑ, ඊළඟට ගින්නට අහු වෙන්නෙත් නෑ, කවුරුත් අයින් කළ දාන්නෙත් නෑ. මේ මාළුවා ඇටේ පැලවෙනවා. පැලවෙලා හොඳට වැඩෙනවා. හොඳට වැඩිලා සල්ගහ වෙලා ගන්නවා. හොඳට අතුපතර මේ මාළුවා වල වැඩිලා ගිහිල්ලා සම්පූර්ණයෙන්ම සල්ගහ විනාශ කරනවා. සල්ගහට අධිග්‍රහිත දෙවියට හිතෙනවා යාළු මිත්‍රිව නෑදෑයෝ, මේ වන රුක් දෙවිවරු මේ මාළුවා ඇටේ නිසා සමහර අය අනාගතයේ බය දැකලා මට කිව්වා. නමුත් එහෙම කිව්වට මම ඒකට යමුණේ නැහැ. කියන්නේ ඒක අයින් කරන්න යමුණේ නැහැ. ඒ වගේම සමහර අය කිව්වකට බය වෙන්න එපා කියලා. එතකොට ඒක නිසා ඒක විනාශ කරේ නැහැ. නමුත් මේ මොකද වුනේ, මාළුවා ඇටේ පැලවෙලා මහා ගහක් බැලබ් බවට පත් වෙලා මෙන්න මේ සල්ගහ විනාශයට, ලොකු විනාශයකට පත් වුණා කියලා. ඒ සල්ගහ සම්පූර්ණයෙන් විනාශ වුණා කියලා දුක් වෙනවා. එතකොට ඒ සල්ගහේ ඒ දෙවියන්ට මෙන්න මෙහිම දුකෙන් දුම්නසෙන් යුක්තව, ඒ මාළුවා වල නිසා දුකෙන් දුම්නසෙන් යුක්තව කටයුතු කරනවා.
බුදුරන් වහන්සේ ඒ උදාහරණයේ අරම් පැහැදිලි කරනවා, මෙන්න මේ වගේ තමයි අතකෝ භික්කවේ තස්මා මෙන්න මේ වගේ මේ මාළුවා වැල සල්ගහ විනාශ කරලා නැති කරලා දැම්ම වගේ තමයි මහණෙනි මෙන්න මේ කාමයන් කියන එක, කාමයන් සැප විඳින්නට කියන එක වරදක් නැහැ, මේ කාම සැපය කියන කාරණාව හොඳයි කියලා යම් කිසි මේ ජටා බැඳගත්ත මේ බ්‍රාහ්මණිය සැප විඳින්නට කියලා කියනවා. නමුත් මේ ප්‍රමණ බ්‍රාහ්මණයන් මේ කාමයන්ගේ බය දකිනවා. නමුත් අන් අය කියනවා මෙහි සැප විඳින්න කියලා. අතහරින්නේ මොකටද කියලා අහනවා. මොකටද සාර්ථි දකින්නේ කියලා අහනවා. මේක හරි මුදු පහසක්, හරිම සුන්දර ස්පර්ශයක්, කොච්චර හොඳයිද කියලා කියනවා. ඉතින් මෙන්න මේ විදිහට කීවට පස්සේ ඒකට යමු වෙලා පස්සේ කාම සේවනය කළ නරකාදී දුක් විඳනට පස්සේ අන්න පස්සේ පසුතැවෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. ඒ නිසා මේ කාමයන් මෙන්න මේ ආකාරයට තමයි මෙලව මේ කාමයන්ගෙන් කාමයන්ට සැප ඉඳලා පරලව ඊළඟට දුක් විඳින්නේ, මෙලව සැප ඉඳලා පරලව දුක් විඳින්නේ මෙන්න මේ ආකාරයට කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මොකද්ද? අනිද්දාම්ම සමාදානි කියන්නේ දුක් විපාක ඉඳලා ආයෙත් දුක් විපාක විඳින දෙවනි ධම්ම සමාදානි. ඒ තමයි මහණෙනි, විදබික්ක එකච්ච පුද්ගලෝ හෝති, එක පුජ්‍යලයක් ඉන්න මෙන්න මේ වගේ. ඔහු වස්ත්‍ර ගන්නේ නැහැ, ආචාර ධර්ම අතහැරලා කෑම කාලා අතලෙව කනවා, ආහාර ටිකක් ලබා ගන්න ගියාම එන්නයි කිව්වහම එන්නේ නැහැ, ඊළඟට ඉන්න කිව්වම ඉන්නේ නැහැ, දීපු දානි ගන්නේ නැහැ, තමන් උදසාකර දානි ගන්නේ නැහැ. ඔය විදිහට අර බත් හැලියේ තියෙන ඉවා උඩින් ගන්නෙක් ගන්නෑ, එලිපත් ඉඳලා දන් දුන්නේව ගන්නේ නැහැ. මෙන්න මේ විදිහට ගොඩාක් කාරණා අර මේ දුක් විදියට ජීවිතය ගත කරන, මාළු පිළිගන්නේ නැහැ, මස් පිළිගන්නේ නැහැ, මැස්සු ඉන්න තැන් ඉන්නව පිළිගන්නේ නැහැ, සමාදම් කරපුවා පිළිගන්නේ නැහැ, ඊළඟට එක පිටුවකින් යැපෙනවා, ගෙවල් දෙකකින් ලැබෙන බත් පිටු දෙකකින් යැපෙනවා, ඒ වගේම කොළවලින් යැපෙනවා, කොළ විතරක් අනුභව කරලා යැපෙනවා, හුණු හාල් විතරක් අනුභව කරලා යැපෙනවා. මෙන්න මේ විදිහට දුක් විඳිනවා. මෙන්න මේ විදිහට දුක් විඳලා ඊළඟට පොරවන්නේ වැරහැලිය වස්ත්‍ර පොරවන්නේ නූල් වලින් අර බියලි රෙදි වලින් කියන්නේ අර මිනිඔතපුව, ඒ කියන්නේ දුෂ්කර විදිහට ජීවිතේ ගත කරනවා. ගස් වල පොතු වලින් කරපුවා, හඳුන් දිවියන්ගේ සං වලින් කරපුවා, අයිලුහන් වලින් කරපුවා. මෙන්න මේ විදිහට දුක්ඛිත විදිහට ජීවිතේ ගත කරනවා. ওই විදිහට ජීවිතේ ගත කරලා ඊළඟ කටු ගහවල ඇලි වල නිදා ගන්නවා, වතුර ගිලිනව. මෙන්න මේ විදිහට තපස් රකින්න බෝධිසත්ව දුෂ්කර ක්‍රියා කරපු එකත් ওই විදිහටම තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට ගත කරලා ශරීරයේ තවනවා, දවනවා, තපස් රකින්නවා කියා මෙන්න මේ විදිහට දුක්ඛිත ජීවිතයක් ගත කරලා පරලොව මැරලා ගිහිල්ලා දුගතිය උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. මෙන්න මේක කියනවා මෙලව දුක් ඉඳලා පරලොව දුක් ඉඳින එක. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මොනවාක්ද අනිත් ධර්ම සමාදානිය පත්‍යුප්පන්න දුක් විපාක ආයතින් සුපීපාප. ඒ කියන්නේ ප්‍රත්‍යුප්පන්නේ දැන් දුක් විඳිනවා, ආය පස්සේ සැප විඳින එක. ඒ තමයි මහණෙනි, ඉද වික ඒකච්චෝ පකතියෝ තිබ්බ රාජ්‍යාති රාග ජාතිකෝ හෝති සෝ අභික්‍රං රාගජන් දුක්ඛං දෝමනසං පටිසංවේදි. ඔහුට දැන්ම අතිවුණු රාගයක් තියෙනවා, තීනු රාගයෙන් යුක්තයි, රාගය නිසා දුක් දුම්නස් විඳිනවා, තීර ද්වේෂයෙන් යුක්තයි, ඒ ද්වේෂය නිසා ඔහු දුක් දුම්නස් විඳිනවා, තීර මෝහයෙන් යුක්තයි, මෝහය නිසා ඔහු දුක් දුම්නස් විඳිනවා. නමුත් මේ දුක් දුම්නස් විඳලා විඳට කඳුළු පුරව ගත්ත නැත්නම් හඬමින් පිරිසුදු බ්‍රහ්මචර්යාව හැසිරෙනවා, අන්නයා මැරලා ගිහිල්ලා සුගතිය උපදිනවා. ඒ කියන්නේ මේ ද්වේෂය, රාගය සහ මෝහය මෙන්න මේවත් එක්ක දුක්ඛිත ජීවිතයක් ගත කරාට වැරදි වලට යමු වෙන්නේ නැතුව පරලොවදී සැප විඳිනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. ඊළඟට බුදුරන් වහන්සේ පෙන්වා දෙනවා මොකද්ද ධම්ම සමාදානි? ප්‍රතිඋප්පන්න සුඛ විපාක ආයතින් සුඛ විපාක ලැබෙන. ඒ කියන්නේ දැනුත් සැප විපාක ලැබෙන, පරලව සැප විපාක ලැබෙන එක. ඉද බික්ක වේකච්චෝපකතිය පින්න තිබ්බ රාගජාත. ඔහුට තීර රාගයක් නැහැ. ඒ තීර රාගයෙන් උපන් විදිහට පසුතැවීමක් නැහැ. ද්වේෂ තීර රේසයක් නැහැ. ඒ ද්වේෂය නිසා ඔහුට ඒකේ දුම්නසක් නැහැ. එයාගේ ද්වේෂය තියුණු නැති නිසාම. ඊළඟට තීව්‍ර මෝහයක් නැහැ. ඒ නිසා මෝහය නිසාට ගත්ත පසුතැවීම ඒ දුම්නස නැහැ. මෙන්න මේකේ නම කද කරන්නේ සෝ ඉවිච්ඡේව කාමේ විචක්කුසලේ ධම්මේ. එතකොට එනම් ඔහු පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ උපදවාගෙන වාසය කරනවා. මෙන්න මේ විදිහට ඔහු මතු ප්‍රතිඋප්පන්නව දැන්
සැප විපාක විඳිනවා. ඒ වගේම ආයතින් සුඛ විපාක ලැබෙනවා. ඉමානි කොබික්ක චත්තාරි මේක කියනවා මහණෙනි. ධම්ම සමාදාන හතර. භාග්‍යතුන් වහන්සේගේ මේ භාසිතේ භික්ෂුන් වහන්සේලා අනුමෝදන් වුණා. එතකොට මේ දේශනාව තුළදී බුදුරණවහන්සේ මේ ධම්ම සමාදානයන් හතර පිළිබඳව කෙටියෙන් විස්තර කරපු දේශනාවක්. ඒ කියන්නේ මේ අවස්ථාවේ භික්ෂුන් වහන්සේලාට භාග්‍යතුන් වහන්සේ ඒ පෙන්නපු පරියාය මෙන්න මේකයි ධම්ම සමාදානය කියන්නේ කියලා පෙන්නනවා. එතකොට දැන් අපට හිතෙන්න හොඳ නැහැ ඊළඟ ධම්ම සමාදාන සූත්‍රයේ ඊට පස්සේ කිව්වා කියන එක නෙමෙයි. ඒක ඒ අවස්ථාවේදී. එතකොට ඒ අවස්ථාවට හම්බ වෙන කාරණාවක තමයි බුදුරණවහන්සේ යම් දහම් පරියායක් ඒ දෙයට අදාළව පැහැදිලි කරන්නේ. නැත්තම් අපි අනිත් එකයි මේකයි සම්බන්ධ කරන දඩ ගන්නවා. ඒ වගේ සම්බන්ධයක් නැහැ කියන එක නෙමෙයි. නමුත් ඒකට සුදු දුන කාරණාවක් ඔස්සේ තමයි ඊළඟ සූත්‍රය පැහැදිලි කරන්නේ. ඊළඟ ධම්ම සමාදාන සූත්‍රය අපි මේකම බලමු. මොකද ඒකත් ඒ වගේමයි සූත්‍ර දේශනාව. මහා ධම්ම සමාදාන සූත්‍රය. භාග්‍යතුන් වහන්සේ මම මෙහිම ඇසුවේ කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරනවා. භාග්‍යතුන් වහන්සේ කාලේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරන්නට යදුනි. භික්ෂුන් නමතලා බුදුරණවහන්සේ මෙන්න මෙහිම පැහැදිලි කරනවා. යේබුයේන භික්කවේ සත්තා ඒවං කාමෝ ඒවං ඡන්தோ ඒවං අදිපායෝ අහෝ වත්ත අනිත්ත අකන්තා අමනාපා ධම්මා පරිහායෙන් ඉත්තාකන්ත මනාපදම අභිවඩ්ඩේ යුන්ති තේ සම්භික්කවේ සත්තාන ඒවං කාමානං ඒවං චන්දානං ඒවං අදිපායානං අනිත්තාකන්ත මනාපදම අභිවඩ්ඩಂತಿ ඉත්තාකන්ත මනාපදම පරිහයಂತಿ තත්ත්වතුම් මේ භික්කවේ කං හේතු කම් හේතු කිම්පච්චේවති කියලා බුදුරණවහන්සේ භික්ෂුන්ගෙන් අහනවා. ඒ තමයි මහණෙනි මේ ලෝක සත්‍ය බොහෝ විට ඒ කට්ටිය මෙන්න මේ වගේ කැමැත්තක් තියෙනවා. ඒ තමයි ඔවුන්ට තියෙන බලාපොරොත්තුව කණේ ඇත්තෙම අපේ මේ කරදර කම්කටොළු මේ ප්‍රශ්න මෙන්න මේ දේවල් මේ අමනාප දේවල් නැති වෙනවා නම් ඉෂ්ට අනිෂ්ට දේවල් මෙන්න මේවා නැති වෙලා යන්න ඕනේ ප්‍රියමනාප දේවල් වෙන්නට ඕනේ කියලා මෙන්න මේ ලෝක සත්‍යයට මෙහිම කැමැත්තක් ඇති වෙනවා එහිම ආසාවක් ඇති වෙනවා එහිම බලාපොරොත්තුවක් ඇති වෙනවා මේ ලෝකෙ ඔක්කොටම තියෙනවනේ ඒක කම්කටොළු කරදර ප්‍රශ්න නැතිව ප්‍රියමනාප යහපත් දේ මෙන්නට ඕනේ කියලා ආසාවක් ඇති වෙනවා. බුදුරණවහන්සේ වික්ෂුන්ගෙන් අහනවා ඒ විදිහට ලැබෙන්නේ නැති වෙන්නේ ඇයි? මොකද්ද මේකට හේතුව? කම්කටොළු වැඩි වෙන්නේ ඇයි කියලා බුදුරණවහන්සේ භික්ෂූන්ගෙන් අහනවා. ඔන්න මේ අවස්ථාවේ බුදුරණවහන්සේට භික්ෂූන් පිළිවදන් දෙනවා. භගවන් මූලකානෝ බන්තේ ධම්මා භගවන් නෙත්තිකා භගවන් පටිසරණ සාදුවත බන්තේ භගවන්තං ඒව පටිභවතුන් ගිතස්ස භාෂිත සත්තු භගවතෝ සුත්වා භික්ඛු දහරිස්සං තීති තේනහි භික්ඛවේ සුනාති කියලා බුදුරණවහන්සේ ළඟට එනං අහන්න කියලා පැහැදිලි කරනවා. භාග්‍යතුන් වහන්සේ ධර්මයේ මුල භාග්‍යතුන් වහන්සේ තමයි දන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්න භික්ෂූන් දරා ගන්නවා කියලා කියුවට පස්සේ භාග්‍යතුන් වහන්සේ හිනන්න ඔබලා අහන්න මත දරා ගන්න කියලා පැහැදිලි කරනවා. බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ඉද භික්කවේ අසුතවා පුතුජ්ජානෝ අරියාණං අදස්සාවි අරිය ධම්මා සක්කොවිදු අරිය ධම්මේ අවිනීතෝ සප්පුරුෂාණං අදස්සාවි සප්පුරුෂි ධම්මා සක්කොවිදු සප්පුරුෂි ධම්මේ අවිනීතෝ. මෙන්න මේ දැන් මේ කාර අසුතවා පුතුජ්ජානිය ගැන කියන්නේ. අසුතවා පුතුජ්ජානිය ආර්යයන් දන්නේ නැහැ ආර්ය ධර්මයේ දක්ෂනේ ආර්ය ධර්මයේ හික්මෙන්නේ නැහැ. සත්පුරුෂයන් දන්නේ නැහැ සත්පුරුෂ ධර්මයේ දක්ෂනේ සත්පුරුෂ ධර්මයේ හික්මෙන්නේ. කියන්නේ ආර්ය වූ සත්පුරුෂ වූ ධර්මයට යමු නොවිච්ච කෙනා ගැන මේ පැහැදිලි කරන්නේ. මෙන්න මේ කෙනා මොකද වෙන්නේ අසේවිතබ්බේ න ජානාති බජිතබ්බේ න ජානාති අසේවිතබ්බේ අජානතෝ බජිතබ්බේ අජානතෝ අබජිතබ්බේ ධම්මං අජානන්තෝ අසේවිතබ්බේ ධම්මං සේවේති සේවිතබ්බෝ ධම්මේ න සේවේති. මෙහෙම කෙනා සේවනය කරන්න ඕන දේ දන්නේ නැහැ. සේවනය නොකළ යුතු දේ දන්නේ නැහැ. ඒ කියන්නේ පුරුදු කරන්න ඕන දේ දන්නේ නැහැ. පුරුදු නොකළ යුතු දේ දන්නේ නැහැ. ඇසුරු කරන්න ඕන දේ දන්නේ නැහැ. ඇසුරු නොකළ යුතු දේ දන්නේ නැහැ. මෙන්න මේක නොදන්නාකම නිසා මොකද ඔහු කරන්නේ? පුරුදු නොකළ යුතු දේ නොදන්නා නිසා පුරුදු නොකළ යුතු දේ කළ යුතු දේ දන්නා නිසා නොකළ යුතු දේ නොදන්නා නිසා ඒ කියන්නේ දෙකම යා දන්නේ නැහැ. මොකද්ද පුරුදු කරන්න ඕනේ මොකද්ද පුරුදු නොකරන්න ඕනේ නැත්තේ කියලා. මෙන්න මේ නිසා ඔහු මොකද කරන්නේ? පුරුදු නොකළ යුත්තේ පුරුදු කරනවා. පුරුදු කළ යුත්තේ අතහරිනවා. ඇසුරු නොකළ යුත්තේ ඇසුරු නොකරනවා. ඇසුරු කළ යුත්තේ ඇසුරු කිරීම අතහරිනවා. එතකොට මොකද වෙන්නේ? අ
ඔහුට ඊළඟට පුරුදු නොකළ යුතු දේ පුරුදු කරනකොට, පුරුදු කළ යුතු දේ අතහරිනකොට, ඇසුරු කළ යුතු දේ ඇසුරු නොකරනකොට, ඇසුරු නොකළ යුතු දේ ඇසුරු කරනකොට ඔහුට සිදුවෙන්නේ මෙච්චරයි. ඒ තමයි මේ අනිත්‍ය, එකන්නේ දුක් කරදර කම් කටලු දුක් දුම්නස් වැඩි වෙන එක විතරයි මහණෙනි පුතඥයාට සිද්ධ වෙන්න ඕන උච්චරයි. එතකොට එහෙනම් මෙතන ලොකු පැත්තක් කියනවා. දැන් මේ පුතඥයා කියලා කතාවමනේ කරන්නේ. එතකොට මේ පුරුදු කළ යුත්ත නෙමෙයි නම් පුරුදු කරන්නේ, ඇසුරු කළ යුත්ත නෙමෙයි නම් ඇසුරු කරන්නේ, නොකළ යුත්ත නම් ඇසුරු කරන්නේ, පුරුදු නොකළ යුත්ත නම් පුරුදු කරන්නේ. එතකොට යාගේ තියෙන ජීවිතයේ ස්වභාවය වැරදි විදිහටයි ජීවිතේ පවතින්නේ. එතකොට වැරදි විදිහට මේ කම්කටොළු කියන එක පිටින් අපට දෙන බලෙන් දෙන එකක් නෙමෙයි. අපේ හිතේ රටාව එකයි තියෙන්නේ ප්‍රශ්න අ르බුද කියන එක. එතකොට අපි හිතන රටාව වෙනස් නැත්තම්, අපි හිතන රටාව තියෙන්නේ පුරුදු නොකළ යුත්ත නම් පුරුදු කරන්නේ, ඇසුරු නොකළ යුත්ත නම් ඇසුරු කරන්නේ හිතන රටාවත් එක්ක, අන්න අපට දුක්කම් කටළු වෙනවා. අපට හැම වෙලේම හිතෙන පිටින් එනවා කියලානේ. පිටින් එනවා, එනදී දුකක් දුම්නසක් කරගන්නේ පිටින් නෙමෙයිනේ. පිට වස්තුවකට බෑ දුක දුම්නස දෙන්න, ඒක ඇතුළෙන් වෙන්නේ. අන්න ඇතුළෙන් ඒක වෙනවා කියනවා මේ අසුතවත් පුතඥයාට. ඒකයි කියනවා මේ දුකකම් කටොල්ල නැති වෙන්නේ නැති, අනේ මට මේක දුරු වෙන්නේ නැණි, අනේ මේක මගින් මේක දුක දුමන සයින් වෙන්නේ නැණි කියා හිතෙන්නේ. අන්න ඒක නිසා, ඒක නිසා තමයි පින්වතුනි අර ජටිල සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ ප්‍රඥාවන්ත කෙනාට ප්‍රශ්න අ르බුදයේදී ප්‍රඥා විශ්මුති වෙනවා. මොකද යාගේ චින්තනයේ වෙනස්. අපි හැම වෙලෙම හිතන්නේ පිට ප්‍රශ්නේ, දරුවන්ගේ ප්‍රශ්න තියෙනවා, පුදුමාකාර වදයක් මේ රස්සාය ප්‍රශ්න තියෙනවා, මේ ප්‍රශ්න මේ අපිට හැම වෙලෙම පිටින් ප්‍රශ්න ඇති වෙලා. ඇයි මේ පිටින් ප්‍රශ්න එන්නේ? හිතන ක්‍රමයේ වෙනස් නිසා. හරියටම හිතන ක්‍රමයේ හරි ගියා නම් අන්න යාට ඒ පිටින් ප්‍රශ්නේ අදාළ වෙන්නේ නැහැ. අද අපි ධර්මයේ කියලා හොයන්නේ පිටින්මයි. ඒ කියන්නේ අද අපි පංච පාස්කන්ධය කියලා හොයන්නේ ඌවා මේ හැම එකම පිට බෙද බෙදා බෙද බෙදා රූප අපට එන ගෝචර වෙන කරුණ බෙද බෙදා බලනවා. බුදුරණවහන්සේ කිව්ව දේ හොයන්නේ. සංඥා හොයන්න කියද්දී සංඥාව හම්බෙන දේ හොයනවා. ඒ හඳුන ගැනීම හොයන්න කියද්දී හඳුනගත්ත දේ හොයනවා. දැන ගැනීම හොයන්න කියද්දී දැනගත්ත දේ හොයනවා. විඳීම හොයන්න කියද්දී විඳපු දේ හොයනවා. හැම වෙලෙම අපි කරන්නේ බාහිරටයි ප්‍රශ්නේ දාන්නේ. බාහිරින් අයින් වෙන්න හදන්නේ. එච්චරට සක්කාය දිට්ඨිය. ඉතින් මෙන්න මේකයි ප්‍රශ්නෙින්ද හේතුවත්. ප්‍රශ්නෙින්ද හේතුවත් මේ බාහිරට අපි ප්‍රශ්නේ දාලා අසුතවත් වෙච්ච නිසා. ඊළඟ බුදුරණහස් පෙන්වා දෙනවා සුතවාචකෝ භික්ඛාරී ශාවකෝ අරියානං අද්දස්සව අරිය ධම්මස්සකෝ දරිය ධම්මේ සුවිනීතෝ සප්පුරිසානං දස්සව සප්පුරිස ධම්මස්සකෝ සප්පුරිස ධම්මේ සුවිනීතෝ. ආර්ය ධර්මීය දන්න, ආර්යයන් වහන්සේලා දන්න, ඒක හික්මින සත්පුරිස වහන්සේලා දන්න, සත්පුරිස ධර්මී හික්මින සත්පුරිස ධර්මී දක්ෂ මෙන්න මේ කෙනා. අන්න ඒ කෙනා දන්නවා මොකද්ද? ඇසුරු කළ යුත්ත, ඇසුරු පුරුදු නොකළ යුතු ධර්මයන් දන්නවා, පුරුදු කළ යුතු ධර්මයන් දන්නවා, ඇසුරු නොකළ යුතු ධර්මයන් දන්නවා, ඇසුරු නොකළ යුතු ධර්මයන් දන්නවා. ඔහු මොකද කරන්නේ? පුරුදු නොකළ යුතු ධර්මයන් පුරුදු කරන්නේ නැහැ, පුරුදු කළ යුතු ධර්මයන් පුරුදු කරනවා. ඇසුරු නොකළ යුතු දේවල් ඇසුරු කරන්නේ නැහැ, ඇසුරු කළ යුතු දේ ඇසුරු කරනවා. අන්න ඔහුට මේ කම් කටළු දුක දුම්නස එන්නේ නෑ. ඉෂ්ඨකාන්ත මනාප මෙන්න මේවා එන්නේ නෑ. ඇයි එන්නේ නැත්තේ? එවන් හිතේ භික්කවේ හෝති යතහ තං විදසුණු. ඒකට හේතුව තමයි එයා පණ්ඩිතයි, බුද්ධිමත්, නුවණයි. අතෙන්ද හේතුව පෘථජන නිසාමයි. මේකට හේතුව මනාව එක දැකීමට, ඒ කියන්නේ ඒ ආර්ය භාවයට පැමිණීමත් එක්ක ඔහුට ඒක දැකීමට ඔහුට නුවණ තියෙනවා. එවන් හිතේ භික්කවේ තං විදසුණු. යථාර්ථය දැකීමට නුවණ තියෙනු මෙන්න මේකයි එකෙන් නැත්තේ කියලා බුදුරණවහන්සේ බෙන්නනවා. එහෙනම් බලන්න මේ දුක්ඛම් කටළු ප්‍රශ්නේ නැති වෙන්න හේතුව මොකද්ද? යථාර්ථය දැකීම නැත්තං එනවා. ඊළඟ බුදුරණවහන්සේ ඔන්න ඔය කාරණාව පැහැදිලි කරනවා. එතකොට මේ ප්‍රශ්න අරබුද එන ආකාරය. එතකොට මේ දුක්ඛම් කටළු ප්‍රශ්නේ එන හැටි සුතඥ භාවය සහ ආර්ය ශ්‍රාවක භාවය එක්ක. එතකොට දැන් මෙන්න මේකත් එක්ක බුදුරණහන්සේ මේ ධම්ම සමාදාන ටික පැහැදිලි කරනවා. චත්තාරි මාන වික්‍රේ ධම්ම සමාදානි. මහන්නේ මේ ධර්ම සමාදාන හතරක් තියෙනවා. එතකොට දැන් ධම්ම සමාදාන හතර පැහැදිලි කරනවා. මේ ජීවිතයේ දුක් විඳින, පරලොව දුක් විඳින. මේ ජීවිතයේ සැප විඳින, පරලොව දුක් විඳින. මේ ජීවිතයේ
දුක විඳින, පරලෝ සැප විඳින, මේ ජීවිතය සැප විඳින, පරලෝ සැප විඳින. මෙන්න මේ ධම්ම සමාදාන හතර පැහැදිලි කරනවා. එතකොට දැන් මේ ධම්ම සමාදාන හතර පැහැදිලි කරන්නේ, එතකොට මෙන්න මේ ධම්ම සමාදානයන්ගෙන් බලන්නට වෙනවා කොයි ධම්ම සමාදානයෙන්ද යුක්ත වෙලා ඉන්නකොටද මේ ප්‍රශ්න අරුබුද ඉක්මවන්නේ. ප්‍රශ්න අරුබුද ඉක්මවන්නේ. ඔන බුදුරන් වහන්සේ මේකෙදි පැහැදිලි කරනවා. තත්‍ර භික්ඛවේ අජිදං ධම්ම සමාදාන පච්චුප්පන්නං ච දුක්ඛ විපාක. මොකද්ද මේ වර්තමානයේ දුක් විඳින ආයතන දුක් විඳින ධර්ම සමාදානය. පච්චුප්පන්න දුක් විපාක සහ ආයතින් දුක් විපාක විඳින ධම්ම සමාදානය මොකද්ද? තං අවිදිත් අවිද්වා අවිජ්ජාගතව තහ භූතං නප්පජානන්ති ඉදංකෝ ධම්ම සමාදානං පච්චුප්පන සුඛ විපාක ආයතින් දුක්ඛ විපාකංති. අවිද්‍යාවෙන් යුක්තව අවිද්‍යාගතයට ඇවිදල යථාර්ථය නොදැකීම කියනවා මෙන්න මේ ධම්ම සමාදානයෙන් යමු වෙන්නේ. ඔහු මේ ධම්ම සමාදානයේ දකින්නේ නැහැ කියනවා. පත්‍යුප්පන්නේ දුක්ඛ විපාක ආයතින් දුක්ඛ විපාක කියන කාරණාව ඔහුට හම්බෙන්නේ. ඒකට හේතුවම ඔහුගේ මේ අවිද්‍යාව, අවිද්‍යාවම සේවනය කිරීම යථාර්ථයේ නොදැකීම කියන කාරණාව. තස්සතං සේවතෝ තං අපරිවජ්ජේතු අනිත්‍යාකන්ත අමනාපද. ඔහුට දැන් මොකද වෙන්නේ? මේවා සේවනය කරනකොට අර අනිෂ්ඨ අකන්ත අමනාප වූ දේවල් වැඩෙනවා. ඉෂ්ඨකාන්ත මනාපදේ පිරියනවා. මොකද හේතුව? ඒවං හේතං භික්කවේ හෝති තහතං අවිද්වසුනෝ. හේතුව අවිද්‍යාවෙන් යුක්. කියන්නේ මෝඩයි, අවිද්‍යාවෙන් යුක්තයි. මෙන්න මේ නිසායි කියනවා ඒ දුක් විඳින්නේ මෙලවත් දුක, පරලවත් දුක අවිද්‍යාව හේතු කරගෙනමයි ඒ කාරණාව ඇතිවන්නේ කියලා බුදුරණවහන්සේ පෙන්වා දෙනවා. තත්‍ර භික්ඛු අජිදං ධම්ම සමාදාන පච්චුප්පන්න සුඛ විපාකං ආයතින් දුක් විපාකං. පච්චුප්පන්න සැප විඳිනවා ආයතින් දුක. තං අවිද්වා අවිජ්ජාගතව තහ භූතං පජානාති. ඒකටත් හේතුව අවිද්‍යාවමයි, අවිද්‍යාව හේතුවමයි, යථාර්ථම දැකීමමයි. ඉදං කෝ ධම්ම සමාදාන පච්චුප්පන්න සුඛං ආයතින් දුක් විපාකංති. තං අවිද්වා අවිජ්ජාගතව තහ භූතං අපජානන්තෝ තං සේවෙත්. මේ අවිද්‍යාව අවිද්‍යා ගතේ නිසා කියනවා මේක සේවනය කරන්නේ. තන්න ඔහු මොකද වෙන්නේ? මෙන්න මේ විදිහට අවිද්‍යා ගතියෙන් යුක්තව මෙන්න මේක සේවනය කරනවා මේ අසුතවත් පුතඥය. නැත්නම් මේ අවිද්‍යාවෙන් යුක්ත කෙනා ඔහු ඒක පුරුදු කරනවා. ඒක අතහරින්නේ. ඒක පුරුදු කරනකොට, ඒක අත්නොහරිනකොට මොකද වෙන්නේ? අන්න දුක් කම් කටලු ප්‍රශ්න මෙන්න මේ කාරණා ඇති වෙනවා. ඒ වගේම කායික මානසික, ඒ මානසික පිරිහීමත් ඇති වෙනවා. මොකද්ද හේතුව? ඒවං හේතම් භික්කවේ හෝ තථාන අවිද්දස් තං අවිද්දසනෝ. මේ අවිද්දා අවිද්‍යාවේ නියුක්ත බව තමයි මේකට හේතුව. ඒතර බලන්න මතුමත්තේ දුක් විපාක විඳීමට හේතු වෙන විදිහට දුක් විඳත් සැප විඳත් අවිද්‍යාවේ නියුක්තව නම් ඒ කටයුතු තියෙන්නේ මතුමත්තේ. එයාට මේ ජීවිතෙත් ඒ දුක දොමනසම උපදිනවාමයි. ඒක බුදුරණවහන්සේ පෙන්වා දෙනවා. ඊළඟට බුදුරණවහන්සේ පෙන්වා දෙනවා තත්‍ර භික්ඛු අජිදං ධම්ම සමාදාන පච්චුප්පන්න දුක්ඛ විපාකං ආයතින් සුඛ විපාකං. ඒක ධම්ම සමාදාන තියෙන පච්චුප්පන්න දුක්ඛ විපාකයි ආයතින් සුඛ විපාකයි. තං අවිද්වා අවිජ්ජාගත තහ භූතං නප්පජානන්ති. පච්චුප්පන්න දුක්ඛ විපාකං ආයතින් සුඛ විපාකං. ඉදං කෝ ධම්ම සමාදානං පච්චුප්පන්න දුක්ඛං ආයතින් සුඛ විපාකංති. තං අවිද්වා අවිජ්ජාගත තහ භූතං අපජානත්තෝ තං න සේවේති තං පරිවජ්ජේති තස්ස තං අසේවතෝ තං පරිවජ්ජේතු අනිත්‍යාකන්ත අමනාපා ධම්මා අවිවද්දන්ති. ඉත්තාකන්තා මනාපා ධම්මා පරිහයන්ති. තං කිස හේතු ඒවං හියෝ ඒවං හේතම් භික්ඛවේ හෝති යථාතං අවිද්දසනෝ. දැන් ඊතරදිත් පැහැදිලි කරනවා මෙන්න මේ විදිහට. ඔහු එක සේවනය කරන්නේ කියනවා. පත්‍යුප්පන්නේ දුක් විපාක ලැබෙනවා, ආයතින් සැප විපාක ලැබෙනවා. එතකොට පත්‍යුප්පන්නේ දුක් විපාක ලැබෙන්නේ ආයතින් සැප විපාක ලැබෙන්නේ. පත්‍යුප්පන්නේ දුක් විපාක ලැබෙනවා, ආයතින් සැප විපාක ලැබෙනවා. ඒක අවිද්‍යාවේ තුල ඉන්න අවබෝධයක් නැති ඉද්දි තමයි මේ විදිහට දුකක් ලැබෙන්නේ. ඊළඟට තමයි යාට මේ ඒක සැප ලැබෙනවා කියන කාරණාව. දැන් මෙතන මේ ඔක්කොම කියන්නේ අසුතත් පුතඥය ගැන. අසුතත් පුතඥය ඒ සැපේ සේවනය කරන්නයි කියලා මේ කියන්නේ. ඒ කියන්නේ ඒ දුක ඒක ඔස්සේ නෙමෙයි යා ඉන්නේ. මේකත් අසුතත් පුතඥයගේම ලක්ෂණයක්. පුතඥය සේවනය කරනවා මේ අවිද්‍යාව, මේ
ආයති මතුමත්තේ දුක් සහ ආයතින් දුක් විපාක ලැබෙන එක, මතුමත්තේ සැප සහ ආයතින් දුක් විපාක ලැබෙන එක පුතඥය සේවනය කරනවා. ඊළඟට පුතඥයාට මෙන්න මේ විදිහට මතුමත්තේ සැප විපාක මේ ජීවිතයේ දුක් විපාක ලැබෙන මෙන්න මේ කාරණාවත් එයාට හම්බ වෙන්නේ නැහැ. ඒකට හේතුව අවිද්‍යාව නිසාමයි. ඒක නිසා එයා ඒ දුක් වේදනාව සේවනය කරන්නේ නැහැ. පුතඥයාට මේක අවබෝධයක් නැති නිසාම ඒක පුරුදු කරන්නේ නැහැ. ඒක අත්හරිනවා. හැබැයි ඒක පුරුදු කරොත් එයාට සැප විපාක ලැබෙන්නේ. පුතජනක දන්නේ නෑ. ඒ නිසා ඒක අතහරිනවා. මතුමත්තේ ඔහුට සැපසතුට සැනසිල්ල, ඒ කියන්නේ මේ දුක් කරදර කම්කටොළු ඇති වෙනවා සැපසතුට කියන කාරණාව ඉක්ම වෙනවා. මෙන්න මේකයි හේතුව මේ අවිද්‍යාවමයි. එතකොට ඒ ධම්ම සමාදානයේ පිළිවඳ පුතජනිය දන්නේ නැති නිසා ඒකේ ස්වභාවය අවිද්‍යාවෙන් යුක්ත නිසා ඒක සේවනය කරන්නේ නැහැ. ඒක දුක් විපාකුණත් සේවනය කරන්නේ නැහැ, ප්‍රහාණය කරනවා, අයින් කරනවා. ඒ වගේම බුදුරණවහන්සේ පෙන්වා දෙනවා ඊළඟ ධම්ම සමාදානයේ පිළිබඳව. තතර බික්කජි දන් ධම්ම සමාද පච්චුප්පන්න සුඛ විපාකං ආයති පච්චුප්පන්න සුඛ විපාකං ආයතින් සුඛ විපාකං. පච්චුප්පන්න සුඛ විපාකේ සහ ආයතින් සුඛ විපාකේ කියන කාරණා විස්තර කරනවා. ඒ තමයි තං අවිද්‍යාව අවිද්‍යාගත තහබුතන් අපජමි අවිද්‍යාවෙන් යුක්ත යථාර්ථය නොදකින්න කෙනා ඉදංකෝ ධම්ම සමාදාන පටිප්පන්න සුඛං චාචින් සුඛ විපාකං තං අවිද්‍යාව අවිද්‍යාගතෝ. දැන් මේ පටිප්පන්න සැප ලැබෙන ආයතින් සැප ලැබෙන මෙන්න මේක පිළිබඳව අසුත පුතඥයන කිසිම මේ අවිද්‍යාවෙන් යුක්ත ගැන කිසිම අවබෝධයක් නැහැ. ඒ නිසා මේක ඔහු සේවනය කරන්නේ නැහැ. මේක සේවනය නොකරන නිසා ඔහුට දුක් කම්කටොළු ඇතිවෙන්න හේතු වෙනවා. මොකද්ද මේක හේතුව? අවිද්‍යාවෙන් යුක්ත බවමයි, අනවබෝධයමයි. එතකොට ඒකෙනා මතුමත්තේ දුක ලැබෙන අනාගතයේ දුක ලැබෙන එක, මතුමත්තේ සැප ලැබෙන දැන් සැප ලැබෙන අනාගතයේ දුක ලැබෙන මේ දෙක සේවනය කරනවා. දැන් සැප ලැබෙන දැන් දුක තියෙන අනාගතයේ සැප ලැබෙන, දැන් සැප තියෙන අනාගතයේ සැප ලැබෙන එක සේවනය කරන්නේ නැහැ කියලා බුදුරණවහන්සේ පෙන්වා දෙනවා. තත්‍රපික යදන් ධම්ම සමාදාන පච්චුප්පන්න දුක් විපාකංච වාචින් දුක් විපාකං. තව ධම්ම සමාදානයක් තියෙනවා, පත්‍යුප්පන්නේ දුක් විපාකයි ආයතින දුක් විපාකයි. ඔන්න ධම්ම සමාදානේ පළවෙනි එක හපව කියනවා. තං විද්වා විජ්ජාගතෝ යත මේ අවිද්‍යාවේ නුක්ත යථාර්ථයේ දකින කෙනා ඉදං කෝ දුක් ධම්ම සමාදාන පච්චුප්පන් මේ ධර්ම සමාදානයේ දැනු දුක් විඳින ආයතින දුක් විපාක තියෙනවා කියලා තං විජ්ජා විජ්ජාගතෝ මේ විද්‍යාවේ වටහා ගැනීමෙන් යථාර්ථයේ දැකීමෙන් යුක්තව තංන සේවේති එක සේවනය කරන්නේ තං පරිවජ්ජිත එක අයින් කරනවා තාසතං ආසේවතෝ තං පරිව මේක අයින් කරලා ප්‍රහාණය කරලා අනිත් අකාන්ත අමනාප ධම්ම මේ අනිත් අකාන්ත අමනාප මේ අකමැති මෙන්න මේ කාරණාවන්ට යොමු වෙන්නේ නැ දුක්ඛම් කටළු මෙන්න මේවා නැතු වෙනවා සැප සොම්නස කියන කාරණාව ඇති වෙනවා. මේකට හේතුව මොකද? සංකේස හේතු එවං හේතම් බික්ක වේ හෝති යතහතං විද්දසුනෝ. ඒ කියන්නේ මේ කාරණා පිළිබඳව මේ පිළිබඳ යථාර්ථයේම තේරුම් ගැනීම තමයි සුතවත් භාවයෙන් තමයි අර මුලින් කතා කරපු ඒ සුතවත් අරිය ශාවක බව කියන කාරණාවයි ඒකට හේතුව. ඒ සේවනය නොකරන් ඊළඟට තමයි තත්‍රබික්කජිදන් ධම්ම සමාදාන පච්චුප්පන්න සුඛ විපාකං ආචි දුක්ඛ විපාකං. ධම්ම සමාදානයේ තියෙන පච්චුප්පන්න සුඛ සහ ආයතින් දුක්ඛ. ඒකෝර දැන් මේක දකින්න මේ කෝණිය අනුවයි පැහැදිලි වෙන්නේ. ඒක මේ හැමෝටම පොදු නෑ. දකින්න කෝණිටයි විනාශ වෙන්නේ. දැන් මේ ජීවිතයේ සැප විඳිනවා ඊළඟට දුක් විඳිනවා කියන කාරණාව එයාට ඒක ඒ කෝණිය හම්බෙන්නේ අවිද්‍යාවෙන් යුක්ත. ඒ නිසා ඒක එයා සේවනය කරනවා. මේ ජීවිතයේ දුක ලැබෙලා අනාගතයේ සැප ලැබෙනවා කියන එක කෝණේ සේවනය කරන අවිද්‍යාවෙන් යුක්තයි. ඒ නිසා ඒක සේවනය කරන්නේ නැහැ. එතකොට විද්‍යාව යථාර්ථයේ දකින යථාර්ථවාදී කෝණයෙන් යුක්ත යම් කිසි කෙනෙක් බලනකොට මේ ජීවිතයේ දුක් විඳින අනාගතයේ දුක විඳින මේ ජීවිතයේ සැප විඳින අනාගතයේ දුක් විඳින දේ පිළිබඳව විද්‍යාව නැත්නම් විද්‍යාව විද්වාගතෝ. ඒ කියන්නේ ඒ සම්බන්ධයෙන් තියෙන අවබෝධයෙන් යුක්තව අන්න ඒ කෙනා ඒක දිහා බලනකොට ඒක එයාට හම්බ වෙනකොට මොකද වෙන්නේ? මේ ජීවිතයේ සැප තියෙන අනාගතයේ දුක ලැබෙන කියන මෙන්න මේක ඔහු සේවනය කරන්නේ නැහැ. ඒක අතහරිනවා. ඒක පුරුදු නොකරන එක අතහරින නිසාම ඔහුට දුක දොම්නස කම්කටොළු වෙන්නේ නැහැ. ඒකට හේතුව මේ විද්‍යාව. විද්දසුනෝ මේක මේ හරියට මේ කාරණා පිළිබඳව යථාර්ථයෙන් අර මේ අසුත පුතඥ භාවයේ නොමැතිකමමයි ඒකට හේතු වෙලා තියෙන්නේ.
තත්‍රභික්ක ජදන් ධම්ම සමාධන පච්චුපන්න දුකි පහන් ආයතින් සුක විපාක එකත්තින ප්‍රතිඋපන්න දුකයි ආයතින් සැපයි. තන් විද්වා විද්‍යාගත තහ බූතන් පජානාසි. මේ කාරණාව විද්‍යාවෙන් යුක්තව හොඳර දැනගෙන මනාර්ථ වනාකොට දැනගන්නවා. ඉදංකෝ ධම්ම සමාධානම් පච්චුපන්න දුක්කක් මේ ධම්ම සමාධානය පත්තිපන්න දුක් විපාකයි. නමුත් ආචෙන් සැප විපාකයි. තන් විද්වා විද්‍යාගතෝ යතහ බූතන් පජාන එක නිකන් නෙමෙයි. යථාර්ථ වශයෙන් ඒ කාරණාවට දැනගෙන තන් සේවේති එක සේවනය කරනවා. එක සේවනය කරනවා එක සේවනය කරද්දි මොකද වෙන්නේ? අර තංගන මේ තසතං සේවේතෝ මේක සේවනය කරද්දි අනිත් අකන්ත මනාප ධම්ම අනිත් වකාන්තෝ දේවල් පිරිහිලා යනවා, ඉත්තකාන්ත මනාප දේවල් වැඩෙනවා. මේකට හේතුව ඒ පිළිබඳව තියෙන ඒ නිවැරදි දැකීමයි. ඊළඟට ප්‍රතිඋප්පන්න සැප විපාක ආචින් සැප විපාක තියෙන මෙන්න මේ කාරණාවත් විද්‍යාවෙන් විද්වා ගතින් යුක්ත තථාර්ථ වශයෙන් දැකීමෙන් යුක්තව මෙන්න මේ කාරණාව සේවනය කරනවා. සේවනය කිරීමෙන් යුක්තව ඉෂ්ඨකාන්ත මනාප බව හම්බෙනවා, අරක දුර වෙලා යනවා. මේකට හේතුවත් විද්‍යාවෙන් නැත්නම් යථාර්ථය දැකීමෙන් යුක්ත බවයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. කතමංච බික්වේ ධම්ම සමාදාන පච්චුප්පන්න දුක්විපාකංචේව ආයතින් දුක්විපාක. මොකද්ද මේ ප්‍රතිඋප්පන්න දුක්විපාකය සහ ආයතින් දුක්විපාක ලැබෙන්නේ මොකකින්ද කියලා කියනවා. ඔන්න තව දැන් ඔන්න ඒක මුලින්ම පැහැදිලි කරා මේ ඉෂ්ඨකාන්ත මනාබ්බව ලැබෙන්නේ නැත්තේ ඇයි කියන එක. ඒකට සුතවත්තාරි ශ්‍රාවක අසුත පුතජන කතා කරා. ඊළඟට ඒක ධම්ම සමාදානෙ හැටියට කතා කරා. ඒ ධම්ම සමාදාන වැරදි දෙයට යමු වෙලා හරි දෙයට යමු වෙන්නේ නැත්තේ ඇයි කියන එක. ඊළඟට හරි දෙයට යමු වෙලා වැරදි දේවලට යමු නොවන හැටි පැහැදිලි කරා. ඊළඟට පැහැදිලි කරනවා මොකද්ද මේ දුක් විපාක ලැබෙන මෙලවත් පරලවත් දුක් විපාක ලැබෙන ඒ ධම්ම සමාදානෙ. ඒ තමයි ඉද වික්ක වේකච්චෝ සහපි දුක්ඛේන සහපි දෝමනසේන පාණාතිපාති හෝති පාණාතිපතිපත්ත්‍ය දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති. ඔහු ප්‍රාණඝාතයෙන් යුක්ත වෙනවා. ප්‍රාණඝාතයෙන් යුක්ත වීම නිසා ඔහු දුක් දෝමනස විඳිනවා. ඒ වගේම සහපි දුක්ඛේන සහපි දෝමනසේන ඒ වගේම ඔහු දුක් දෝමනස වලින් අනුන්ගේ දේ ගන්න හොරකම් කරනවා. හොරකම් කිරීමෙන් ඔහු දුක් දෝමනස ලබනවා. ඒ වගේම ඔහු කාමයේ වැරදිව හසිරෙනවා. දුක් දෝමනසින් යුක්තව ඒක නිසා ඔහු දුක් දුම්නස ලැබනවා. ඊළඟට ඔහු දුකෙන් යුක්තව මුසාවාදය කියනවා. මුසාවාද නිසා දුක් දුම්නන් ලැබනවා. ඊළඟට පිසුනා වාචයේ විදිහටම කියන පරුසා වාචය කියනවා. සම්පප්පලාපයේ කියනවා. ඒ වගේ මිච්ඡා අවිජ්ජහව ව්‍යාපාදයේ මිච්ඡා දිට්ඨියේ දුක් දුම්නසින් යුක්තවම ඔහු ඒක සේවනය කරනවා. සෝ කායස්ස බේදා පරම්බන්න අපායෙන් දුක්ගතින් ඔහු අපාය දුක්ගතියේ ගිහිල්ලා උපදිනවා. මෙන්න මේක නිසා මේ දස අකුසල් පිළිබඳ විස්තර කරන්නේ ඒ සේවනය කරනවා. සේවනය කිරීමෙන් ඔහුට දුක් විපාකම, ඒ කියන්නේ ඔහුට එකින් දුකමයි ලැබෙන්නේ. ඒ නිසා ඔහු ඊළඟ ජීවිතෙත් දුක ලබනවා. මේක තමයි මෙලව දුක් විපාක දුක විඳිමි පරලොව දුක් විපාක. කතමංච වික්කේ ධම්ම සමාදාන පච්චුප්පන්න සුඛ විපාකං ආයතින් දුක් විපාක. පච්චුප්පන්නේ සැප විඳිමින් ආයතින් දුක ලැබෙන. ඉදවික්ක ඒකච්චෝ සහපි සුඛේන සහපි සෝමනස්සේන පානාතිපාතී හෝති පානාතිපච්චපච්ච සුඛං සෝමනස්සං පටිසංවේදි. ඔන්න සමහර අය ඉන්නවා මේ සතුටින් සෝමනසින් යුක්ත ප්‍රාණඝාතය කරනවා. ඒක නිසා සතුට වෙනවා. දැන් සමහර අය අකමැත්තෙන් ප්‍රාණඝාතය කරලා දුක් වෙනවා. එතකොට දුක් විපාක ලැබෙමින්ම දුකෙහි යනවා. අකමැත්තෙන් හොරගම් කළා දුක් වෙනවා. දුක් විපාක ලැබම දුකක් විඳමින්ම දුකට යනවා. අකමැත්තෙන් කාමසේවනය කළා දුක් වෙනවා. අකමැත්තෙන්ම ඊළඟට දුක විඳිනවා. මෙතන කියන්නේ කැමැත්තෙන් යුක්තව සුඛේන සෝමනසින් යුක්තව. ඒ කියන්නේ මේ සතුන් මැලීම පිළිබඳව සතුටින් යුක්තව මරන සතුන් මැරීම සතුට වෙනවා. සොම්නසක් ලැබෙනවා. ඒ වගේම සොරකම් කිරීම සොරකම් කරන සොම්නසින් යුක්තව සතුටින් යුක්තව සොරකම් කිරීම නිසා සතුට ලැබෙනවා. කාමී වරද වැසිරීම සොම්නසක් ලැබෙනවා. සොම්නසින් යුක්ත සතුට ඒකෙන් යුක්තවම සතුට වෙනවා. ඊළඟට බොරු කීම කේලම් කීම හිස් වචන කීම පරුස් වචන කීම මේ වගේ සතුටින් යුක්තව කියන්නේ සතුටුත් වෙනවා කියලා. අනුන්ගේ දෙයට ආස කරලා දරහෙන් මිච්ඡා දිට්ඨියෙන් සතුට වෙනවා. සතුටින් යුක්තවම ඒක භුක්ති විඳිනවා. මතු මැත්තේ දුක් විපාක ලැබෙනවා. දැන් සැපසේ ඉන්නවා. සෝකායස වේදා පරම්මන ආචින් දුක්ගති විනිපාරා නිරය නිරය කියලා උපදිනවා. මේක තමයි පත්තිපන්න සුඛ විපාක ආයතින් දුක් විපාක. ඔන්න එතකොට බලන්න ප්‍රාණඝාතේ සතුටින් කරන අය ඉන්නේ. ඒ දුකින් කරන අය දෙගොල්ලම දුක් විපාක ලැබෙනවා. කතංච වික්කේ ධම්ම සමාදාන පත්තිපන්නං දුක් විපාකං ආයතින් සුඛ විපාකං.
එතර දැන් පච්චුපන්න දුක්විපාක ආයතින් සුකවිපාක කියන කාරණ පුරුදු කරන්න කියනවනේ දුක් සේවනේ. එතර මොකද්ද? ඉද වික්ඛ වේකච්චෝ සහාපි දුක්ඛේ දුක්ඛේන සහාපි දෝමනස්සේන පාණාතිපත පටිවිරතෝ හෝති. පාණාතිපත වේරමණීය පච්චය දුක්ඛං දෝමනස්සං පටිසංවේදි. ප්‍රාණඝාතයේ කිරීම හේතු කර ප්‍රාණඝාතය නොකිරීම හේතු කරන උහුට දුක් දොම්නස ලැබනවා. ඒ කියන්නේ දුක් දොම්නසින් යුක්තවම ප්‍රාණඝාතය නොකර ඉන්නවා. ඒ නොකිරීමෙන් දුක් දොම්නස ලැබනවා. හැබැයි ඉතින් දුක් දොම්නස ලැබුවා කියලා ඒකෙන් වෙන්නේ ආයතින් සුඛ විපාකය. දුක් දොම්නසින් යුක්තවම සොරකම් නොකර ඉන්නවා. සොරකම් නොකරත් දුක් දොම්නස වෙනවා. ඒ කියන්නේ අපි හිතමු කෙනෙකුට ඕනම දෙයකට මොනවාක් හරි ප්‍රශ්නයක් තියෙනවා. එයාට ඒ ප්‍රශ්නේ විසඳෙන්නේ හොරකමක් කරොත්, නැත්නම් බොරුවක් කිව්වොත්. එතකොට එයා බොරුව කිව්වොත් දැන් සැපයි අනාගතේ දුකයි. නැත්තම් දැනුත් දුකයි අනාගතේ දුකයි. කෙනෙක් ඉන්නවා ඒ බොරුව නොකිය ඉඳලා දුකමයි විඳින්නේ. හැබැයි බොරු නොකීමෙන් අනාගතේ සැප ලැබෙනවා. ඊළඟ එක තමයි ඔය විදිහටම ප්‍රතිඋප්පන්න සුඛ විපාක ආයතින් ප්‍රතිඋප්පන්න දුක් විපාක ආයතින් සුඛ විපාක. ප්‍රාණඝාතයේ සොරකම වරදිකාම සේවනීය බොරුව ඊළඟට කේලම හිස් වචනේ පරුස වචනේ අභිජ්ජා ව්‍යාපාදේ මිච්ඡාදිත්‍ති කියන මෙන්න මේ කාරණා 10ක අකමැත්තෙන් ඒ නොකර ඉන්නවා. නමුත් ඔහු ඒ දුකෙන් ඉදමින් ආයතින් සුඛ විපාක ලැබනවා. කතංච වික්කේ ධම්ම සමාදාන පටිප්පන්න දුක් ඊළඟ එක මොකද්ද? පටිප්පන්නේ සැප විපාක නැවත සැප විපාක ලැබෙන ධම්ම සමාදානේ මොකද්ද? පටිප්පන්න සැප විපාක සහ ආචින් සැප විපාක. ඉද වික්කේ කච්චෝ සහපි සුඛේන සහපි සොමනසේන පානාත පත පටිවිරුදු සතුටින් සොමනසින් යුක්තවම් ප්‍රාණඝාතින්ගෙන් එනවා. සතුටින් සොමනසින් යුක්තවම් ප්‍රාණඝාතින්ගෙන් වෙලා සතුටින් සොමනසින් යුක්ත වෙනවා. හොරකමින් වෙනුන සතුටින් සොමනසින් යුක්තවම හොරකම් නොකර සතුට සොමනස වෙනවා. කාම වේ වරදව හැසිරීම හතුරින් සොම්නසින් යුක්තුම් වෙන් වෙනවා. සතුටින් සොම්නසින් යුක්තුම් කාම වරදව හැසිරීම අව නවත්තලා ඉන්නවා. බොරු කියන එක කේලා මිස් වචන පරුස වචන අභිජ්ජා ව්‍යාපාජ මිච්ඡා දිට්ඨි මේ දස කුසල්ම සතුටින් යුක්තුම නොකර ඉන්නවා. නොකර සතුටු වෙනවා. මෙන්න මේක කියනවා ප්‍රතිඋප්පන්න සුඛ විපාක කායස බේදා සුගතින් ලෝකං උප්පජ්ජති අන්න ආයතින් සුඛ විපාක ලැබෙනවා. ඉමානිකෝ වික්ඛවේ චත්තාරි ධම්ම සමාදාන මේක කියනවා ධම්ම සමාදාන 4. ඊළඟ බුදුරණවහන්සේ පෙන්වා දෙනවා මේ කාරණා ටිකට උදාහරණ ටිකක්. සීතා බික්කවේ පින්වත් මහණෙනි මෙන්න මේක මේ වගේ දෙයක්. ඒ තමයි දැන් මේ පළවෙනි කාරණාට උදාහරණ දෙනවා. මාරාන්තික කියන්නේ මැරෙන්න අදාළ විදියට වස දාපු ඒ වගේම යුසක් දෙනවා පානය කරන්න. ජීවත් වෙන්න කැමති මිනිස්සෙක් වෙනවා මේ යුස පානය කරන්න. තිත්ත වූ යුසක්. තිත්තයි කටුකයි මැරෙනවා. ඉතින් මේක සැපයේ කැමැති දුක පිළිකුල් කරන කෙනෙක් සැපයට කැමැති කෙනෙක් එනවා. ඔහුට කියනවා මෙන්න මේ විදිහට මේ තිත්ත විසක් තියෙනවා. මෙන්න මේකයි මාරාන්තික විසක්. මේක බිව්වහම තිත්තයි බොන්නත් අමාරුයි කියලා මෙන්න මේක දෙනවා. මේකේ පාටක්වත් රසක්වත් මොකක්වත් නැහැ. හැබැයි මේක බිව්වට පස්සේ මැරෙනවා කියලා කියනවා. මේක මිනිස්සයා මොකද වෙන්නේ? මේ කීපු කාරණාව හිතන්නේ නැතුව එයා බොනවා. බීලා ඔහු ඒක බීම හේතු කරගෙන ඔහු මේ අකමැත්තෙන් අපහසුයෙන් බොන්නේ. දැන් අද සමාජය ගත්තොත් එහෙම මත්පැන් භාවිතා කරන එක ඒකත් ඒ වගේ දෙයක්නේ. අකමැත්තෙන් පිළිකුලෙන් කියන්නේ හරි අමාරුයි ඒත් බොනවා. එතකොට මෙන්න මේ විදිහට කෙනෙක් එහෙම දැන දැනම බොනවා. බිවට පස්සේ මැරලා යනවා නැත්නම් මාරාන්තික දුකකටපත් වෙනවා. මෙන්න මේක කියනවා මෙලවත් දුක් විඳින පරලවත් දුක් විඳිනවා වගේ කියලා මේ උදාහරණේ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ඒ වගේම බුදුරණවහන්සේ පැහැදෙනවා සමහර තව දෙයක් තියෙනවා. ඒක හැබැයි ඒ බීම රසවත් ප්‍රණීතයි මිහිරි හරිම ලස්සනයි හරිම සුවඳයි. ඒ වුණාට ඒක මාරාන්තික වස මිශ්‍ර කරලා තියෙන්නේ. යම් කිසි කෙනෙකුට කියනවා මෙන්න මේ කාරණා මේක මෙන්න ජීවිතේ කැමැති දුක පිළිකුල් කරන කෙනෙකුට කියන මිනිස්සයෝ මෙන්න මේක හරි ලස්සන බීමක් පාට ලස්සනයි සුවඳයි මිහිරි රසයි හැබැයි මේකට වස මිශ්‍ර කරලා තියෙන්නේ. මේක බුහම් මැරෙනවා. නමුත් මෙහෙම කිව්වට මෙහෙම දැනගත්තට යා ඒක බොනවා බීලාහු මරණයටපත් වෙනවා. හැබැයි බොන්නේ හරි සතුටින් අයි මිහිරි රසයි හරිම රසයි හරිම මිහිරි. මේක බිව්වට පස්සේ ඔහු මාරාන්තික දුකකට පත් වෙනවා. අන්න ඒ වගේ කියනවා මෙලව සැප පරලව දුක් ලැබෙන කෙනා. ඊළඟට බුදුරණහන්සේ පෙන්වා දෙනවා තව උදාහරණයක්. ඒ තමයි මහණෙනි සේතා බික්කේ පූති මුත්තං නාන බෙහසජ්ජානි සංසට්ටං අතපුරුසෝ ආගච්ඡෙය්‍ය. යම් කිසි කෙනෙක් ඉන්නවා
ලෙඩක් තියනවා ඔහුගේ පණ්ඩු කියන රෝගය තියන ඒයට තින පූති මුත්ති කියෙන් පල්කර මුත්‍ර පුත්ති කියන පල්කර මුත්‍ර කියන පල්කර මුත්‍ර මෙන්න මේකින් හැදපු බෙහෙතත් තියෙනවා. මේක ගඳයි දුගදයි ඊළඟට පිළිකුල් රසක් රසයක් නෑ කටුකයි. හැබැයි මොකද වෙන්න අර ලෙඩේරන් සුග වෙනවා. ඊළඟට කියනවා මෙන්න මෙතන තියෙනවා මේ බෙහෙත මෙන්න මෙතන මේ පුතිමුත්තේ තියෙනවා. හැබැයි මේක හරිම දුගඳයි රස නැහැ ලස්සන නැහැ. හැබැයි මේක බිව්වොත් නම් ඔය ලෙඩේ සුවපත් වෙනවා කියලා මෙන්න මේක දුන්නට පස්සේ හැබැයි ඔහු එක බොනවා අමාරුවෙන් බොනවා. හැබැයි බිව්වට පස්සේ මොකද වෙන්නේ? අන් ලෙඩේ සුවපත් වෙනවා. ලෙඩේ සුවයට පත් වෙනවා. ඔහු මෙලවදී දුක් විඳින පරලොවදී සැප විඳින කෙනා වගේ කියනවා. ඊළඟ කෙනා තමයි බුදුරණාහස් පෙන්වා දෙනවා සේතාපි භික්කවේ දදි මදුච්ච සප්පීච ලෙඩක් තියෙනවා යසනීපේ තමයි අතිසාරය. අතිසාරය හැදුනහම එකට තියෙනවා කිරි මීපැණි දිකිරි මීපැණි ගිතෙල් පැණි කවලං කරව මගේ රසවත් බීම රසයි මිහිරි ලසනයි සුවඳයි ඒ වගේම අතිසාරයේ සුවපත් වෙනවා. මෙන්න මේ කාරණාව මේක ඒ කෙනෙකුට දුන්නට පස්සේ මේක බොන්න හැබැයි මේක රසයි සුවඳයි ලස්සනයි මේක බිව්වහම මේ අතිසාරයේ සුවපත් වෙනවා. ඔහු ඒක බැහැර කරන්නේ ඒක බොනවා. ඒ වගේ මේකේ ඔහු සුවඳත් රසයත් සියල්ලක් මුක්ති වෙදීන් බීලා අර අසනීපේ සුවපත් වෙනවා. අන්න ඒ වගේ කියනවා මෙලවස් සැප ලබන පරලවස් සැප ලබන කෙනා. බුදුරන් වහන්සේ මෙන්න මේ ආකාරයට මේ ධම්මසමාදානේ මේ කාරණා හතර පිළිබඳව මේ උදාහරණ හතර පැහැදිලි කරනවා. සේතා භික්කවේ වස්සානං පච්චිමේ මාසේ සාර දස මාසේ විසුද්ධේ විගත වලාහකේ දේවේ ආදිච්චෝ නාහ. බුදුරණාහසේ ලස්සන කාරණාවක් කියනවා. වැසි කාලයේ අන්තිම කාලට මේ සරත් කාලය ලැබෙනකොට වලාකුළු නැති වෙලා ආකාශ හිරු මඩල නැගීගෙන එනකොට මේ අහස පුරා තිබුණු හැම අඳුරක්ම නැති වෙලා ගිහිල්ලා හිරු මඩල බබලනවා. රස්නි පැතිරෙනවා. දිලිසෙන්න පටන් ගන්නවා. මහණෙනි ඔන්න ඔය විදිහට මෙලවදි සැප විඳින පරලොවදි සැප විඳින මෙන්න මේ ධම්ම සමාදානයක් ඇද්ද? අන්නේ ධම්ම සමාදානයේ තමයි ශ්‍රමණක් බ්‍රාහ්මණියන්ගේ වාද විවාද නැත්තම් මේ බිඳගෙන බබලන්ට පටන් ගන්නවා කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. එතකොට වටිනාම ධම්ම සමාදානයේ තමයි මෙලවත් සැප විඳින පරලොවත් සැප විඳින ධම්ම සමාදානයේ. භාග්‍යතුන් වහන්සේ මේක වදාලා භික්ෂුන් වහන්සේලා සතුටින් යුක්තව අනුමෝදන් වුණා. මේක තමයි මහා ධම්ම සමාදාන සූත්‍රය. එතකොට චූල ධම්ම සමාදාන සූත්‍රයත් මහා ධම්ම සමාදාන සූත්‍රයත් අපි කතා කරන්නට යදුණා. ඉතින් මේ තුලින් පැනනගිච්ච ප්‍රශ්න අහන්න පුළුවන්. අපට ඊළඟට මම හිතන තව සූත්‍ර හතරයි තියෙන්නේ. මජ්ක්‍ධිම නිකායක අවසන් කරන්න වීමංසක සූත්‍රයයි කෝසම්බී සූත්‍රයයි මාරතර්ජනියයි බ්‍රහ්මනිමන්තනිකයි කියන සූත්‍ර හතර විතරයි. ඉතින් ඒ නිසා අපට ඇත්තටම ලොකු සතුටක් මේ විදිහට මෙහිම මේ මජ්ක්‍ධිම නිකාය සූත්‍ර සියලු සූත්‍රයන් අපට කතා කරන්න පුළුවන්කම ලැබීම පිළිබඳව. ඉතින් මේ දේශනාව තුළින් සහ ඔබට තේරුම් ගන්න තියෙන ප්‍රශ්න දැන් අහන්න අවස්ථාව දෙරුවන් සරණ. ස්වාමීන් වහන්සේ මේක පොඩි ප්‍රශ්නිකාංග අහන්නම්. මේ මෙතන දැන් මේ අර දෙවෙනි සූත්‍රයේ දස අකුසල්ම කියනවනේ. අර මිත් යටම දින මිත්‍යා දෘෂ්ටි කියලා දැන් ඒකත් අකුසලයක්මනේ. ඒක එකින් එක්කෙනෙක් මෙලවදීම සැප සත්‍යයෙන් සතුට විඳිනවා එක්කෙනෙක් දුක් වෙනවා. ඒකට පොඩි උදාහරණයක් වගේ කියන්න බෑද? ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටි සතුට වෙනවා කියන්නේ දැන් ඒ කියන්නේ මේ ධර්මයේ හොයන් යන මිත්‍යා දෘෂ්ටියට ගිහිල්ලා ඒකෙන් සතුට වෙන්නත් පුළුවන් නේ. ඒ කියන්නේ මොකක් හරි අන්න ඒ වගේ දේ කුතුතෙන්ද අදාළ පොඩ පැහැදිලි කරනවා. තෙරුවන් සරණයි. මේකට ඉතින් අපට ගොඩක් උදාහරණ ගන්න පුළුවන්. ඉතින් සමහර අය ඒ කියන්නේ ලෝකීය මට්ටමින් ගත්තොත් කලබීල සතුටින් ඉන්නවනේ මෙලොවක් පරලොවක් අදාළ නැහැ කියලා අර සතුටින් ඉන්න ඒ පිරිසක් ඉන්නේ. එතකොට ඒ කාරණාව ගන්න පුළුවන්. සතුටින්ම නියාලා ඉන්නේ. යාලට දුකක් නැහැ. අපට ප්‍රශ්නයක් නැහැ. ඉතින් මොනවද තොම කවුද ඔක පිළිගන්නේ කියන ඔය කාරණා තියෙනවා. ඊළඟට අපි තවත් ඉදිරියට ලෝකෝත්තර මාර්ගය කතා කරන්න ගියත් යම්කිසි තමන් තේරුම් ගත්තා කියලා අවබෝධ කරගෙන යම්කිසි දෙයක ඉන්නවනම් එතකොට එයාගේ දෘෂ්ටියට අනුවනේ කොහොමත් දෘෂ්ටියට අනුවනේ එයාගේ ජීවිතය ලබන්නේ. එතකොට කොහොමත් මෙලව දුක ලබනවා කියන කාරණාව සම්පූර්ණයෙන්ම දෘෂ්ටියක වෙනවා කියන එක වෙන්නේ නැහැ. තමන් ලබන කාරණාවස්සේ කෙනෙක් සැප ලබනවා කෙනෙක් දුක ලබනවා. ඉතින් ඒක නිසා මේක විශේෂයෙන් අපට ගන්න තියෙන්නේ මේ සම්පූර්ණයෙන් මේ මිත්‍ය දෘෂ්ටිය කියන කාරණා විග්‍රහ කරන්න. මේ මොන මිත්‍ය දෘෂ්ටියද කියලා කියන්නේ නැහැ. දසවස්තුක සම්මාදිට නැතිව ඇතිකම කියලා කියන්නේ. නමුත් දස අකුසල් විග්‍රහ කරද්දී කතා කරන්නේ ඒක තමයි.
ඉතින් ඒ නිසා ආයතින් දුක් විපාක කියනකොට මෙතන පරියායයට කතා කරන්නේ අන්නේ කාරණාව. තෙරුවන් සරණ. තෙරුවන් සරණ ගොම් පිස්. තෙරුවන් සරණ ස්වාමීන් වහන්සේ අර දැන් මේ අර පුද්ගලයේ කර කොහොම හරි අකුසලෙන් වෙන් වෙන විදිහ අරගෙන දැන් මේ බෙහෙතක් තියෙනවා. ඒ බෙහෙත බිව්වම බොහොම කටුකයි. මේ ඒ වුණත් මේ ඒ බොන අවස්ථාවේදී ඒ වුණත් ඒක කොහොම මාරු විඳගෙන කොහොම හරි එදේ සනීප වෙනවා. ඒ එක ස්වභාවයක්. ඊට පස්සේ අර බොහොම මිහිරි බෙහෙතක් ගිහලා ඒකිනුත් එදේ සනීප වෙන ඒ අවස්ථා දෙකක් ගැන කතා කරා. දැන් ස්වාමීන් වහන්සේ අර මේ මේ බැලුවොත් කෙනෙක්ගේ නුවණ මේරීමත් එක්ක මේ සමහරට ඒ දෘෂ්ටි කෝණයත් අනුව ඒ එකම කාරණය ඒ කියන්නේ සමහරට දැන් දුක් මේ එක පුද්ගලයක දුකක් වෙන දේ අනිත් පුද්ගලයක දුකක් නොවෙන්න පුළුවන් නුවණ මේරීම. දැන් මම උදාහරණයක් කිව්වොත් දැන් අර අනාථපිණ්ඩ සිටුතුමා දන් දුන්නට ඒක ඒ කළ ඉතාම දුප්පත් තත්ත්වයට පත් වෙලත් අන්තිමට දන් දුන්න. ඉතින් කියන්නේ ඒක හැබැයි එයාට දුකක් වුණ නැහැ කවදාවත්. ඒ කියන්නේ නූන බොහොම ඉහළ මට්ටමක තිබ්බ නිසා. අනේ ඒ වගේ දෙයක් වෙන්නත් පුළුවන් ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. එතකොට ඒක ඇත්තටම අදාළ වෙනවා අර අර මුලින්ම කරපු කාරණා හතරක් කිව්වේ අසුත පුතඥයා සහ සුතවත් ආර්ය ශ්‍රාවකයා කියනකොට ඒ කෙනාගේ ඒ දුක සේවනය කරාට එයාට දුක දුම්නස්. ඒ කියන්නේ ඒ ඒක සේවනය වුණාට ඒ කෙනාට අර කම්කටොළු ප්‍රශ්න එන්නේ නැහැ. එතකොට ඒකට හේතුව අර යථාර්ථයේ දැකීම කියන කාරණාව එක තමයි එහෙම වෙන්න හේතුව. දුක දුම්නස් එන්නේ නැති වෙන්න හේතුව යථාර්ථ දැකීම කියන කාරණාව. එතකොට දැන් මෙතනදී මේ උදාහරණයේදී ගන්න තියෙන්නේ දුක එනවා කියන කාරණාව එකමයි. ඒ දුක එන කෙනෙකුට නමුත් එයාට මතුමත් එක සැපීපක ලැබෙනවා කියන එක අර අතන කියපු කාරණාවෙදි ගන්න තියෙනවා. ඒක ඒ තමයි එයාට දුක කියන කාරණාව ආවට ඒක දුක් කම්කටොළු දුම්නසක් බවට පත් වෙන්නේ නෑ එයාට. ඒක යාර සුතවත් ආර්ය ශ්‍රාවක නැත්නම් අර ඒ පිළිබඳ තේරුම් ගැනීම යථාර්ථයේ පිළිබඳ නුවණත් එක තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒක ඒ කාරණාව එක්ක තන පැහැදිලි කරගන්න ඕනේ. මෙතනදී මේක පැහැදිලි කරනවා ඒ දුක විඳින එක ගැන. එතකොට එහෙම දුක විඳීමක් ගැන ඒ කෝණයත් එක්ක බලන්න ඕනේ. මොකද දැන් එතනදී ඒ පරියායේදී සමස්තයක් වශයෙන් බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ මේ මොකද්ද මේ ධම්ම සමාදානය කියලා. අතනදී පැහැදිලි කරනවා ඒ ආරේ සහ අනාරේ කියන පරියායත් එක්ක. එතන මෙතන ඒ සමස්තයක් වශයෙන් ඔක්කොටම පැහැදිලි කරනවා. ඉතින් ඒක නිසා අපි ඒ පරියාය එක්කේ කාරණාව තේරුම් ගන්න ඕනේ. තේරුවන් සරණ. තේරුවන් සරණ ස්වාමීන් වහන්සේ එතන ඒ කියන්නේ අර ඒ චූල ධම්ම සමාදාන සූත්‍ර ත්‍රේ කීපකයේ මහා ධම්ම සමාධි සූත්‍රයේ පරියාය දෙකකින් වගේ දෙය කියන්නේ ඒ පස්සේ කීපේ කියලා අවිද්‍යාව නැති කෙනාගේ එක ගැන කිව්වනේ මේ එහෙම නම් පළවෙනි එකේ නහොත් ලෞකික මට්ටමේ වගේ එහෙම පරියාය දෙකක්ද තියෙන්නේ කියලා මේ හේතුන සම්මින්නන්ස තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඒකද අපි එච්චරම හිතන්නත් ඕනේ නැහැ. මොකද හේතුව මේ දැන් දෙකම භික්ෂූන්ට අමතන්නේ. දැන් එතකොට මේක දැන් ලෞකික හෝ ලෝකෝත්තර හෝ ලෝකයේ ඉන්න කෙනාගේ ජීවිතයේ පරියායකන විග්‍රහ කරන්නේ. කොහොමද දෙවෙනි සූත්‍රෙත් ඒකත් විග්‍රහ කරනවානේ. හැබැයි දෙකම පැහැදිලි කරන්නේ මේ ලෝකයේ ඉන්න කෙනාට ලෝකයේ පරියායකින් ඒ තමයි මේ ජීවන රටාවක් පිළිබඳව. ජීවන රටාව පිළිබඳව කතා කරන්න වෙන්නේ ලෝකයේ පරියායක් එක්ක. ලෝකේ පරියායකේ කතා කරනකොට ඒක ඒ කෙනාගේ කෝණේ අනුව එක වෙනස් වෙන්නේ. එහෙම නැතු එක මේ එක කොහොමත් අපි හිතමු ප්‍රාණඝාතය කරන එක මුකරන එක කෙනෙකුගේ කෝණයක් තියෙනවා ලෝකෝත්තර දෘෂ්ටියත් එක්ක. තව කෙනෙකුගේ තියෙනවා ලෞකික දෘෂ්ටියත් එක්ක. එතකොට ඒ කෙනාගේ කෝණේ එක ඒ කාරණාව තේරුම් ගන්න තියෙන්නේ. හැබැයි අර ඒකාන්ත කරලා යමක් කතා කරන්න බෑ. ඉතින් ඒ නිසා දැන් පළවෙනි සූත්‍ර දේශනාවෙත් කතා කරනවා කියන්නේ දැන් භික්ෂුන් අමතලා දැන් භික්ෂුන්ට ශික්ෂාපද පනවද්දිත් ඒ කාරණාව පෙන්වලා පනවනවානේ. ඉතින් දැන් මෙතන මේ පළවෙනි කේ සම්පූර්ණයෙන් අර පැහැදිලි කරලා පෙන්වන අර සැප විපාක කියන එක ධ්‍යාන දුක් විපාක ඊළඟට සැපසේ ජීවත් වෙනවා කියන එක ළඟට දුකෙන් ඉන්නකොට තීර රාග තීර දේශයෙන් යුක්තව ඉන්නවා කියන කාරණාව. එතකොට අනිත්‍යවර වෙන දෘෂ්ටි. එතකොට ඒක සමස්තයක් වශයෙන් සියලු පරියායයට මේක අදාළයි.
දකින කෝණයනු තමයි ලෞකික ලෝකෝත්තර කියලා තේරුම් ගන්න තියෙන්නේ. අතනදී වෙනමම පැහැදිලි කරනවා ආර්ය ශ්‍රාවක කියන කාරණාව ඔස්සේ. නමුත් ඊළඟ වෙන ප්‍රශ්නකදී තමයි කොහොමද ඒක වෙන්නේ කියනකොට මේ ලෝකේ පරයයන් කතා කරනවා. මොකද ලෝකේ පරයයන් හැර කතා කරන්න ක්‍රමයක් නැහැ නේ. අර අවිද්‍යාව සහ විද්‍යාව යුක්ත කියන දේ පැහැදිලි කරේ ඒ දෙන්නගේ කෝණයක. ඒ කාරණාව දැකපු කෝණේ හැටි. දැන් මෙතනදී ඒක විස්තරේ පැහැදිලි කරනකොට කතා කරන්නේ ලෝකේ හම්බ වෙන පරයයකදී. නැතුව වෙනහකින් පැහැදිලි කරන්න බෑ. ඉතින් ඒක නිසා මේ අපට ඒ වගේ දෙයක් කතා කරනකොට දකින්න ඒ කෙනාගේ කෝණයක විතරයි කතා කරන්න පුළුවන්. එතකොට අපිට සමස්තයක් වශයෙන් ඕන කෙනෙකුට පොදුයි. මේ මෙලෝසපත් පරලෝසපත් මෙලෝ දුකත් පරලෝසපත් කියන කාරණා ඕන කෙනෙකුට පොදුයි. මොකද දැන් පරලොවක් ගැනම කතා කරනවනේ. ඉතින් හැම එකම පරලොව ගැන කතා කරනවනේ. ඉතින් ඒ නිසා ඕන කෙනෙකුට පොදුයි. හැබැයි එයාගේ කෝණය අනුව ඒ සැප දුක විදින ආකාරය තේරුම් ගන්න පුළුවන්. දෙවන්සර්නේ සොයනස සනසාර මේ ආර්ය ගැන විස්තර කරනකොට එතනදී මට මතක නැසන්නසේ හරියටම දේශනා තිබ්බ විදිය එතන අවිද්‍යාව සහගතව ඉන්න ආර්ය දර්ශනයට යොමු වෙච්ච කෙනාට එතන සන්නස සැප දුක ගෝචරත්වය කතා කරන්න පුළුවන් අවිද්‍යාවත් එක්කනේ. එතකොට සන්නස ඒක අර ඒ කියන්නේ ගෝචරත්වය සම්පූර්ණව ඉක්මවල ලෝක ඉක්මීමක් වගේ යොමු වෙච්ච විග්‍රහයද සන්නස එතන තියෙන්නේ. තෙරුවන් සරණයි. නෑ එහෙම එකක් නෙමෙයි කියන්නේ. එතන එතකොට ඉතින් කතා කරන දෙයක් නැහැනේ මේක. මෙතන කතා කරන්නේ ඒ සම්බන්ධයෙන් තියෙන නුවණ පිළිබඳව. හැබැයි ආර්ය ශ්‍රාවක කියන කාරණාවයි කතා කරනවා. ආර්ය ශ්‍රාවකට ඒ සම්බන්ධයෙන් තියෙන නුවණක් තියෙනවා යථාර්ථ වශයෙන්. හැබැයි ඒ සම්බන්ධයෙන් තියෙන අනුවණකම අවිද්‍යාව. ඒ සම්බන්ධයෙන් තියෙන නුවණ තමයි මෙතහත වශයෙන් තියෙන්න ඕනේ. එහෙම නැතුව මෙතන මේ රහතන් වහන්සේ කියන කාරණාව කතා කරන්නේ නැහැ. මොකද එහෙම කතා කරන්න තැනකට අවශ්‍ය නැහැ ඒ කරුණ ටික කතා කරන්න රහතන් වහන්සේක. අවිජ්ජා ශේෂ විරාග නිරෝධා කියලාවත් එහෙම කිසියම් කාරණාවක් කතා කරන්නේ නැහැ. එතන කතා කරන්නේ මර තං විද්වා තං අවිද්වා අවිජ්ජාගත තථා භූතං පජානාති. එතකොට අවිජ්ජාගතයි එතකොට අවිජ්ජාගතයි කොහොමද තථා භූතේ දකින්නේ නැහැ. එතකොට මේ කාරණාවත් එක්ක කතා කරන්නේ ඊළඟට කියන්නේ තං විද්වා විජ්ජාගතෝ හේතුව අවිද්දසුනෝ. ඒ පිළිබඳව තියෙන අවිද්‍යාව යථාර්ථ වශයෙන් නොදකින්නකම. එතකොට දැන් කෙනෙකුට එක එක ක්‍රම වලින් දකින්න පුළුවන්. ඒකයි මං කියේ මේක ඕනම කෙනෙකුට එයාගේ කෝණයෙන් බලන්න පුළුවන් මේ ධම්ම සමාදානය පිළිබඳව. එතන මෙතන මේ එකකවත් කතා කරන්නේ නැහැ නිවීම පිළිබඳව. මෙතන කතා කරන්නේ ආයතින් සුඛ විපාකය පිළිබඳව සම්පූර්ණ මේ ධම්ම සමාදානය තුළදී. නැතුව නිවීමක් කතා කරන්නේ. හැබැයි බුදුරණවහන්සේගේ ශ්‍රාවකයෝ එක්ක මේ කතා කරන්නේ. ඒ නිසා ඒ ශ්‍රාවකයාගේ කෝණියක්වත් මේකට අන්තර්ගතයි. එහෙම නැතුව අරහත්ත්වයක් එක්කනේ මේ කතා කරන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණ ස්වාමීන් වහන්සේ මේ සූත්‍රයෙන් පොඩ්ඩක් එහාට ගිහිල්ලා අහන්නම්. මේ අර විකුණෝ පස්ති සූත්‍රයක තියෙන්නේ ඒක තියෙන්නේ අර දැන් මේ සතිපට්ඨානය වඩද්දී කායික මානසික දර දෙනවා. එක්කෙනෙක්ට අර පිළිතර වඩනවා, එක්කෙනෙකුට එහෙම ඒකම මේ අල්ලාගේ නිදර්ශනා කරන්න කියලා. එතකොට දැන් එයා ප්‍රතිපදාව ගැන අවබෝධයක් තිබ්බට මේකෙදී කෙනෙකුට දුක් විදිහට ඉඳලා ඒ කියන්නේ මේ අනාගතයේ මේකත් කරා යන්න පුළුවන් පොත් තැනකට හොඳ මේ කියන්නේ හොඳ මේ ඩිග්‍රේකට වැටෙන්නේ නැති වෙන්නේ කෙනෙකුට මේවා වෙන්න මේ කියන්නේ මේකේ සැප විඳලා වින්න පුළුවන්. එතකොට එහෙනම් අර දැන් සතිපට්ඨානෙත් නොපිහිටීම කියන එක පැත්ත ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් පැහැදිලි කරනවා. තවත් අධ්‍යක්ීමකින් ඒ සාමික විමුක්තියක් හම්බ නොවෙන හැටි එහෙම තව අපි මේ පැත්තට පොඩ්ඩක් කතා කරමු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. දැන් එතනදී පැහැදිලි කරන්නේ ඇත්තටම ධිටදම්ම සුඛ විහරණයක් තමයි පිහිටා වඩන භාවනාව තුලින් කතා කරන්නේ. ඒ කියන්නේ දුක එනකොට කායික මානසික දුක එනකොට මේ දුක එනති වෙන්නේ පිහිටා භාවනාවක් කළේ සැප ලබන ආකාරය පැහැදිලි කරනවා. ඒ මොනවා හරි ප්‍රණීත භාවනාවක් ඔස්සේ ඊට පස්සේ එහෙම නැතුවත් කෙනෙකුට වඩන්න පුළුවන්. ඒක ප්‍රඥාව එයාගේ ප්‍රඥාවත් එක්ක ඒ එන දුක කියන කාරණාව කුමක්ද කියලා වටහා ගන්න යොමු කරලා ඒක පිහිටන් නැතුව කියන්නේ ඒක අල්ල ගන්න නැතුව එහිත් යථාර්ථය දකිමින් එයින් ඉක්ම වෙනවා. එතකොට අර දැන් අපි හැම වෙලේම කතා කරන්නේ වේදේට විදින්නෙක් එක්කනේ. දැන් අර සැප විපාකයේ කියනකොට අපි හැම වෙලේම කතා කරන්නේ විදින්නෙක්ගේ සැප එක කතා කරන්නේ. දැන් අර විදින්නගේ දුක තමයි අර හම්බ වුනේ.
විදින කෙනාට දුක හම්බුණා, විදින කෙනාට සැප හම්බුණා. හැබැයි මේ මාර්ගය යන කෙනෙකුට ඊට පස්සේ යථාර්ථියම දකිනකොට මේ විදීම පිළිබඳව තවදුරටත් ඒ විදීමේ සත්‍ය දකිනකොට මේ දැන් දුක එන්නේ විදීමත් එක්ක, විදීම ඒහි සාර බවත් එක්ක. දුක එන්නේ දුක විදීමක් නෙවෙන්නේ. ඒතොර දුක විදින්නේ විදීමේ සාර බව එක්ක. විදීමේ යථාර්ථය හොයනකොට විදීමේ අසාර බව දකිනකොට අවේදිත බවට පත් වෙනවා. එතකොට සැපද දුකද අදාළ නැහැ. ඒක අවේදිතයි. විදීම දුක වුණාම කරදරයක් දුකක් එපාවීමක් නිසා විදීම සැපක් බවට පත් කරන්න ප්‍රණීත පිහිටපු භාවනාවක් කරනකොට විදීම සැපයි. එතකොට අර දුක් විදීම කියන එක එන්නේ නැහැ. හැබැයි ඒකට අර පුරුදු කරන් යනකොට අර දරතිය ටිකක් අයින් වෙනවා. මම ඔකට උදාහරණයකුත් පැහැදිලි කරා. අර වාහනේ යනකොට වාහනේ ගන්න තෙල් වතුර ඕනේ. මොකද නැත්තම් වාහන රත් වෙනවා. අන්න ඒ වගේ මේ වතුරෙන් නෙමෙයි වාහන යන්නේ. වාහනේ යෑමට වතුර අවශ්‍යයි. වතුරෙන් නොගියට. අන්න ඒ වගේ ඒ කෙනාට අවශ්‍යතාවයට පිහිටලා භාවනාව කරනවා. හැබැයි ඒකත් විදීමක්. වේදනාව යථාර්ථයෙන් නොදැකීමෙන් එක හම්බුනේ. එතකොට මේ විදීම කියන එක මොකද්ද කියලා වේදනාව නෙමෙයි, ඒ කියන්නේ වේදනාව කියන ලැබිච්ච දේ නෙමෙයි විදීම. විදීම හොඳට හොයාගෙනකොට විදීමක් කියන එක හම්බෙනවා, නා අවේදිත වෙනවා. අන්න එතකොට ඒ නිවීම කියන කාරණාව ගැනම එතන ඊට පස්සේ නිවීමේ මාර්ගය පැහැදිලි කරලා පෙන්නන්නේ. එතකොට එතනදී නිවන් මාර්ගක් මිස ආයතින් දුක් විපාක සහ පච්චුපන සැප විපාක කියන මේ කරුණු යෙදෙන්නේ නැහැ. මොකද ඒවා ඔක්කොම අවේදේතයි. විදීම කියන සැප විපාක සහ දුක් විපාක කියලා කතා කරන හැම එකම කතා කරන්නේ විදීම අත්විදීම පිළිබඳව. විදීම අත්විදීමට යමු වුණාම ඒක විදීම ජීවබුලක් නෙමෙයිනේ. විදීම එතකොට අත්විදිනවා. අරක විදීම කියන එක ඉක්මවනවා. අවේදිත බවට පත් වෙනවා. එතකොට අවේදිත බවට පත් වෙනකොට අර කලින් කියපු පරියායවල් අපට කතා කරන්න දෙයක් නැහැ. ඒක කතාව ඉක්මවුණා. ඊතර වුණා. දැන් මේ ඊතර වීම කතා කරනකොට මේ මොකද්ද විදීම? විදීම දීප බුලා. විදපු දේ නෙමෙයි විදීම. ඉතින් ඒ නිසා අන්න ඒක තමයි අපවනිහිත නැත්නම් ප්‍රහිතන් නැතිව පුරුදු කරලා මේ ප්‍රඥාව තුළින් ඉස්සරහට යන මාර්ගය. තෙරුවන් සරණයි. තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ඒක කියනකොට මතක් වෙන්නේ අර ගිය සැරේ කරපු සූත්‍රයේ අහනකොට එහෙම හිතුණා මේ අර කෙනී රෝධ සමාපත්තිය ගැන අර කියනවනේ. එතන මේ ඒක සමවැදෙන්නේ කොහමදයි, ඒක නැගිටින්නේ කොහමදයි කියලා ඒ අහන එකේදීම කියනවා මේ ඒක එහෙම සමවදිනවා කියලා. සමවදින්නෙත් නැහැ. නමුත් අර කලින්ම භාවිතයක් තිබුණ නිසා එහෙම මේ සමවදින්නත් නැගිටින්නත් ඒක මේ දවිනවා කියලා. කලින්ම භාවිතයක් කියන්නේ ඒක නිරන් සමත්ති කියන එක. ඒ කියන්නේ මොකක් හරි ප්‍රතිපදාවකින් ලැබෙන එකක් කියන අර්ථයේද එතන දැනෙන්නේ ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් කියන තෙරුවන් සරණයි. ප්‍රතිපදාවකි. ඒ කියන්නේ කරගෙන යන ප්‍රතිපදාව අනුව දැන් මම උකට ගොඩාක් කියන අසඤ්ඤය වඩන කෙනාගේ තියෙනවනේ. අසඤ්ඤය කෙනාගේ අසඤ්ඤය වඩන ප්‍රතිපදාවක් කරනවා. නමුත් එයාට අසඤ්ඤයක් මම අසඤ්ඤයක් වඩන්නේ කියලා හම්බුනොත් අසඤ්ඤයක් හම්බෙන්නේ සංඥාවක් හම්බෙලානේ. අසඤ්ඤයක් වඩන්නේ කියලා හම්බුනොත් අසඤ්ඤයක් හම්බෙන්නේ සංඥාවක් හම්බෙලා. අසඤ්ඤය වඩන ප්‍රතිපදාවදී අසඤ්ඤයක් වඩන බව හම්බෙන්නේ අසඤ්ඤය වඩන ප්‍රතිපදාව හම්බෙන්නේ. මේ වගේම නිරෝධ සමාපත්තිය කියන්නේ ඒ වගේම දෙයක්. දැන් අපි ගත්තොත් අපි නිදා ගන්න යනකොට හරි දැන් මට මේ තප්පරේ මේ විනාඩිය මෙතනදී නිඳ යනවා. ඊළඟට නිදාගත්තට පස්සේ හරි දැන් මේ වෙලාවේ ඉඳලා මම මෙහෙම මේ කාලෙන් පස්සේ මෙහෙම නැගිටිනවා. එහෙම වෙන්නේ නැහැ. හැබැයි ඊට අදාළ විදිහට ක්‍රමයේ වෙනකොට ඊට අදාළ ප්‍රතිඵල ලැබෙනවා. අසඤ්ඤ වැඩෙන්නෙත් ඒ විදිහට. අසඤ්ඤ වැඩෙනවා කියලා මම අසඤ්ඤ වැඩෙන්නේ කියලා සංඥාවක් නෙමෙයි හම්බෙන. අසඤ්ඤ වැඩන ප්‍රතිපදාව යුක්ත වුණාම අසඤ්ඤේ හම්බ වෙනවා. සංඥා වේද නිරෝධාපත්‍ය කියලා කියන්නේ සංඥා වේද නිරෝධයට සංඥා වේද නිරෝධයට අවශ්‍ය වෙන විදිය ප්‍රතිපදාවක් හම්බ වෙනකොට සංඥා වේද නිරෝධිය. දැන් මේතර කතා කරන්නේ ඒ කෙනා එක්කනේ, ඔහු දැන ගැනීම එක්කනේ. තමන් දැනගන්නවද නැද්ද කියලානේ. දැන් දැන ගැනීම නැද්ද කියන කතාව අතහැරලා ප්‍රතිපදාව කතා කරන ප්‍රතිපදාවේ නුක්ත වුණාම ප්‍රතිඵලයක් හම්බෙලා. හැබැයි කෙනෙක් කදාලත්යක් නැහැ. පුජ්‍යලයකට හරි දැන් මම නිරෝධ සම්පත්‍ය සමවදිනවා දැන් ඉන්නවා. ඒක පුජ්‍යලයාට. ඒතර පුජ්‍යලයා කියලා හම්බෙන්නේ සක්කාය කියන එකත් එක්ක. සක්කාය කියලා කියන්නේ හඳුනා ගැනීම කියන එකත් තමන්ට හම්බ වෙනවා. දැන් තමන්ට හඳුනා ගැනීම කියන ප්‍රත්‍යක්ෂය ඒ චේතන ඒවා ඉක්මවනවා නම් ඒ කාරණා පිළිබඳව අන්න පුජ්‍යලයට හදාල වෙන්නේ නැහැ. හැබැයි ප්‍රතිපදාව කියනකොට ඒ ප්‍රතිපදාවක් හම්බෙලා තියෙනවා. පුජ්‍යලයාට කතා කරන එකක් නෙමෙයි. ඒතෝරේ ප්‍රතිපදාවෙන් එක යුක්ත වෙලා තියෙනවා. දේරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීනි. දැන් ඔය අසඤ්ඤ අරූප දැන් ඒවා සමාපත්තියටම ගියා කියන්නේ යනවා කියමු කවුරුන්ද? ඒතකොට ඇත්තටම සංඥාව අපේ අඩ නැහෙනේ. දැන් දැන් සාමාන්‍යයෙන් නැහැ. අපි ඔක දැන් ගොඩක් අහුවෙන්නේ මේ ඉඳගෙනම භාවනා කරන්න ගියොත් නෙමෙයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ දැන් කොහොම හිතන්නකො විදර්ශනා කරද්දී ඉඳගෙන හිටගෙන කියලා කතාවක් නැහැනේ. එන අර එහෙම කියලා නැහැනේ කොහෙවත්. අර ඕන විදියවක පුළුවන් නැත. ඇහැ අරගෙන මොන තියෙන්නේ බෑ. එතකොට දැන් මේ සාමික විමුක්තියකට සමවදින සාමික විමුක්තිය ලබනවා කියලා එහෙම කියන සේකේ. එතකොට දැන් ඒකේදී අර ගෝධික සූත්‍රය තියෙනවා බෙල්ල කපා ගන්න උනත් පුළුවන් නැතනේ. ඒ කියන්නේ මේ අර අසංඥයකට වගේ ගිහිල්ලා නැහැනේ. එතකොට මේ අර දැන් අර ඉඳගෙනම මේක හොයන්න යෑම තුළ කියන්නේ අර වගේ දෙයකට අහුවෙන දින මේක වැඩි නේද ස්වාමීන් වහන්සේ? ඒක පොඩ්ඩක් පැහැදිලි කරනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සමාපත්තිය කියන කාරණාවේදී අනිවාර්යයෙන්ම බාහිර කියන කාරණා මොකද ඒක ඉදන්න බෑ විශේෂයෙන් ඔය විශේෂ සමාපatti. හැබැයි ඒට අදාළ ප්‍රතිපදාව කියනකොට ඕන අවස්ථාවකදී පුළුවන්. ප්‍රතිපදාව වුරු කරනවා කියනකොට ඊට අවශ්‍ය චින්තනයනේ. ඊට අවශ්‍ය චින්තනය තමයි ඒකේනා පුරුදු කරන්නේ. ඒ චින්තනය ඕන වෙලාවක හිටගෙන ඉඳගෙන ඇවිදගෙන ඉන්නකොට කරන්න පුළුවන්. කෙනෙකුට විදර්ශනාව කියලා හිතෙන්න පුළුවන්. හැබැයි ඒ චින්තනය. එතකොට ඒ චින්තනයෙන් යුක්ත වෙලා එයා භාවනා කරන්න යමු වෙනකොට ඒ තමන් අරගෙන ප්‍රතිපදාව තමයි භාවිතා බහුලිකත කරන්නේ. ඒ ප්‍රතිපදාව භාවිතා බහුලිකත කරනකොට තමයි ඒ සමාපත්තිය කියන කාරණා හම්බෙන්නේ. මොකද අසඤ්ඤ නිවසඤ්ඤානාසඤ්ඤායතන අරූපෝ වගේ සමාපත්තියක් සමාපත්ති බව සමාපත්තිය ධර්ම සමාපත්තියට හම්බෙන් ප්‍රතිපදාවේ කියන කාරණාව නෙමෙයි ඒ සමාපත්ති යුක්ත බව කියන එක. යුක්ත බව කියන එක කතා කරන්න බෑ කිසි වෙලාවක ගොරෝසු ඉරියව්වක් එක. ඒක අනිවාර්යෙන් මේ සමාපත්තියක් හම්බෙන්නේ ඉඳගෙන සිටීමත් එක්කමයි. මොකද ඉඳගෙන කියන්නේ ඉඳගෙන හරි නිදාගෙන හරි තමන්ගේ ක්‍රියාකාරීත්වයේ ඉක්මවල ඒ ක්‍රියාකාරීත්වය ඉක්මීමත් එක්කම. මොකද ඒ ක්‍රියාකාරීත්වය ඉක්මිලානි වගේ. එතකොට ඒ ක්‍රියාකාරීත්වය ඉක්මවෙන්නට අවශ්‍ය ප්‍රතිපදාව අනික් වෙලාවේ හම්බෙනවා. ඒ ප්‍රතිපදාව හම්බ වුණාම ඒ ප්‍රතිපදාව තමයි ක්‍රියාකාරීත්වය ඉක්මවන්න භාවිත බහුලීකත බවට පත් කරගන්නේ. එතකොටයි සමාපatti ලැබලා ඒ සමාපatti යුක්ත වෙන්නේ. විදර්ශනා කරනකොට විදර්ශනාව කරන කාරණාව ඒ ප්‍රතිපදාව ඕන දෙයකට කරන්න පුළුවන්. ඊළඟට බොජ්ජංග භාවිත බහුලීකත කරලා කියනකොට අපට ඒ බාහිර කාරණා ඉක්මවලා සීක්ෂණ භාවය ප්‍රඥාව අඩුකමත් එක්ක මේ භාවිත බහුලිකත කරන්න නැක භාවිත බහුලිකත කියනකොට දැන් බාහිදා රුචිර්ල වගේ අය කතා කරාම මේ අධික ප්‍රඥාවනේ. එතකොට ඒක කතා කරන්න දෙයක් නෑ. නමුත් සාමාන්‍යයෙන් භාවිත බහුලිකත කිරීම ලෝකේ ඒ කියන්නේ නිවීම පිණිස ඒක හේතු වෙනවා. හැබැයි ඒක පුරුදු කරපු කෙනාට ඒ විදර්ශනාව කියන කාරණා සත්‍ය දකින්න සත්‍යයට යම වීම ඒක භාවිත බහුලිකතේ ප්‍රතිපදාව හම්බ වෙන කෙනාට අරකෙත් ඒ වගේම තමයි ධර්ම වෙන්නේ. ඊට අදාළ ප්‍රතිපදාවක් ඊට අදාළ විචක්ෂණයක් කරනවා. හැබැයි විචක්ෂණියට අදාළත්වයක් නේ. මම අරූපෙටද මම අසඤ්ඤයටද කියලා. නමුත් යන ප්‍රතිපදාව අසඤ්ඤා රූප. දැන් උදාහරණයක් ගත්තොත් එහෙනම් සංඥාව කියන කාරණාව ඒ කියන්නේ සංඥාව කියන්නේ හඳුනගත්ත දෙයකින් හම්බෙන්නේ. හඳුනගත්ත දෙයක් හම්බෙන්නේ නැතිනම් ඒ කියන්නේ විග්‍රහයක්. සංඥාව කියන්නේ විවහාරයක් නේ. ඒ කියන්නේ සංඥාව හම්බුනොත් කතා කරන්න පුළුවන්. විවහාරයක් මනින්න පුළුවන්, හිතන්න පුළුවන්. හිතන දෙයක් හම්බ වෙනවා. ඒ කියන්නේ විවහාරයක් වෙන්නේ ඒක. ඒතර සංඥාව කියන කාරණාව එක තමයි අද ගොඩක් මේක අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා අපි අර සංඥාවෙම ආයෙ පැත්තකට යනවා. ඊළඟට සංඥාවක් නොගෙන්න මට්ටමක් ගියොත් ඒක අසංඥ බවට පත් වෙනවා. හැබැයි අපි නිවන හැටියට අද ගොඩක් වෙලාවට මේ ප්‍රතිපදාව හුරු කරනවා. මොකද හේතුව සංඥාව කියන කාරණාව අර ගෝචරත්වයක් නොයන විදිහට කල්පනා කරන නිසා. ඉතින් මූලිකව කල්පනාවට ඕන හෙක් ගන්න පුළුවන්. මේ ප්‍රතිපදාවක සමාපත්තියකට යන්න අනිවාර්යෙන් අර විදියට යන්න වෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සන්නස. සන්නස අර චූල වේදන්ද සූත්‍රයේ අර සියලුම සැප වේදනාවේ ප්‍රාණංශය පහකල යුතු නොවේ කියන එකත් එක්ක සන්නස අර පොඩ්ඩක් වංශය අර පොඩි විග්‍රහ කරා. මේක පොඩ්ඩක් තව චුට්ටක් පැහැදිලි කරන්න පුළුවන් නම් සන්නස මේ ගොඩක් පිං සන්නස. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මට විග්‍රහ කරපු ටික නම් මතක නෑ. එතන මං හිතන්නේ චූල වේදල් සූත්‍රයේ රාගණුසය දැන් තියෙන එකනේ දුරු කරන්න තියෙන්නේ. එතකොට එතන රාගණුසය කියන කාරණාව හම්බ වෙන්නට ඕනේ. එතකොට ඒකත් එක දුරු කරන්න තියෙනවා. මං හිතන්නේ මේක සමාධි ධ්‍යාන උපේක්ෂ හතරනේ ධ්‍යාන ආදී ටික කතා කරනවා. එතකොට සුඛවේ හතරනේ ධ්‍යානෙහි උපේක්ෂාව ගැන කතා කරනවා.
එතකොට ඒ උපේක්ෂාව පිළිබඳ අවිජ්ජානුසය නෑ කියනවා. එතකොට එතන ඒ පරියායේදී හම්බ වෙන දේම තමයි ඒ ඒ ඒ කෝණයට අදාළ. දැන් උපේක්ෂාව දිට්ඨ ධම්ම සුඛ විහරණයක් කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවානේ. ඒක නිවීමක් නෙමෙයි කියලා. එතකොට ඒ කියන්නේ උපේක්ෂාව හතරවෙනි ධ්‍යානය කියලා කියන්නේ නිවුණ නෙමෙයි දිට්ඨ ධම්ම සුඛ විහරණය. එතන නිවීමට අවිද්‍යාව නිරෝධය කියනවා. එතකොට මෙතන පැහැදිලි කරනවා ඒ උපේක්ෂාව අවිද්‍යානුසය හම්බෙන්නේ නෑ කියලා. එතකොට ඒ පරියායට මොකද අවිද්‍යාව කියන වචනේ බුදුරණවහන්සේගේ ශබ්දකෝෂ එකක් නෙමෙයි. අවිද්‍යාව කියන කාරණාව මේ සමාජයේ තියෙන වචනයක්. ඒ කියන්නේ ඒ සමාජයේ ඒ වචනයට දුන්නේ අර්ථය. ඉතින් බුදුරණවහන්සේ අවිද්‍යාවට වෙනම නිර්වචනයක් දුන්නා බුදුරණවහන්සේගේ. එතකොට දැන් අතන පැහැදිලි කරන දේ තමයි හම්බ වෙන කාරණාවේ ඒ අදුක්කම සුඛය කියන එකේදී අවිද්‍යාව තමයි හම්බ වෙලා තියෙන්නේ ඒ වට්ටමත් එක්ක. ඊළඟට දැන් අදුක්කම සුඛ කියන සියලු නිර්වචනයක් කතා කරනවා අවිද්‍යාවෙන් අදුක්කම සුඛය හම්බ වෙන්නේ කියලා. ඊට පස්සේ කතා කරනවා පටිභාග හැටියට. අවිද්‍යාවේ අදුක්කම සුඛයේ පටිභාගයේ අදුක්කම සුඛයේ පිළිබිඹින අවිද්‍යාවත් එක්ක. කියනවා අදුක්කම සුඛ විවහාරයක් කියනවනම් අවිද්‍යාව විවහාර වෙලා. සැප විවහාර වෙනවනම් දුක විවහාරය. දුකින් තමයි සැප හම්බෙලා තියෙන්නේ. සැපෙන් තමයි දුක හම්බෙලා තියෙන්නේ. ඒ කතා කරන කාරණාවෙ තියෙන ඊතර වෙන්න. අතන කතා කරන කාරණාවෙ තියෙන්නේ ලෝක දැන් අපි දන්නවා ලෝභ දේශ මොහ දුරු වීමෙන් දන් දෙන්න කියනවා. එතකොටයි පින මහත්ඵල මහානිසංස. එතකොට ලෝභ දේශ මොහ දුරු වීම අපි කතා කරොත් එහෙම රහතන් වහන්සේටයි දුරු වෙන්නේ කියලා. එතකොට රහත් වෙනකන් කාටවත් මහත්ඵල මහානිසංස පින් කරන්න හම්බෙන්නේ නැහැ. ඒතකොට රහතන් වහන්සේට පුඤ්ඤාපුඤ්ඤාණිජ සංස්කාර සකස් වෙන්නෙත් නැහැ. ඒතකොට රහතන් වහන්සේ ඒවා ඉක්මවෙලා. එතකොට ලෝභ දේශ මොහ තොරව දන් දෙන්න කියන එක රහතන් වහන්සේට කතා කරන්න පුළුවන් වෙන්නෙත් එහෙම පරියායෙන් ගත්තොත් රහතන් වහන්සේට ඒක සකස් වෙන්නෙත් නැහැ. එතකොට ඒක ගැළපෙන්නේ නැහැ. එතකොට එතන ලෝභ දේශ මොහ කියන්නේ ඒ පරියායත් එක තමයි ඒක පැහැදිලි කරලා පෙන්නන්නේ. එතකොට අතනතර රාග අනුසේ පටිග ඒ රාගය සහ දුක සහ ද්වේෂය සහ අවිජ්ජාව කියන ඒ කාරණාව පැහැදිලි කරලා පෙන්නන්නේ. ඒකත් එක්ක මොකද ඊට පස්සේ සූත්‍රයේ පැහැදිලි කරගින් පෙන්නනවා අවිද්‍යාව හම්බෙන්නේ මේ අදුක්කම සුඛය හම්බෙන්නේ අවිද්‍යාවත් එක්ක කියලා. ඒ නිසා අපි මේ කාරණාව තියෙන එකත් එක්ක ඒක බලන්න එනවා. එහෙම නැවුනොත් එහෙම අපි හැම වෙලේම අර ඒකාන්ත දෙයකට එකක් යොමු කරගන්න ගියොත් එහෙම අපට වචන හරබයකින් යමක් ගලපා ගැනීමක් විතරයි වෙන්නේ. එතන කියන අර්ථය මොකද්ද කියන කාරණාවට යන්නේ නේ. එතන යම් අර්ථයක් පැහැදිලි කරනවා. ඒ පැහැදිලි කරන අර්ථයටයි යොමු වෙනට ඕන නැත්තේ. එතකොට අදුක්කම සුඛය එහෙම දුරු කරන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ ඒකේ අවිජ්ජානුසයක් කියන කාරණාව එදෙන්නේ නැහැ කියන නිසා ඒක දුරු කරන්න අවශ්‍ය නැහැ. එහෙනම් එතන පැහැදිලි කරන්නේ ඒ අවිද්‍යාව කියන කාරණාව ඒ ලෝකේ මට්ටමින් ලෝකේ නිර්වචනය කරපු එක. දැන් අපි ගත්ත තාලාරකාර මුද්දකරම් පුත්තේ ඒ අය රහත් වුණා කියලා හිතන් හිටියේ. රහත් වෙච්ච බව හම්බ වුණා. හම්බෝනේ මේ කෝණයත් එක්ක. එතකොට ඒක ඒ කෙනාට බලෙන් දුරු කරන්න බෑනේ. මේ දුරු කළ යුත්තක්නේ කියන්නේ. සියලුම දෙහි රාගණු සිදුරු කරන්න කියන්නේ. එතකොට දැන් දුරු කරන්න කියන එකන්නේ දේශය කියන එක දුරු කරන්න. එතකොට ඒකෙදි දැන් ද්වේෂය කියන කාරණාව පටිගනුසේ කියන්නේ සියලු දුක් වේදනායි පටිගනුසේ කතා කරන්නේ නැහැ කියනවා. අර නිවන අපේක්ෂාවෙන් තියෙන දුක දුම්නස. දුක දුම්නස එක ඒ කෙනාගේ දෙයක්ද? කෙනා භුක්ති විඳින එකත් එක්ක. එතකොට ඒ කෙනාට ඒක අයින් කරන්න කියන එක. කෙනා අයින් කරන්න කියන එක ප්‍රකාශ කරන්නේ. නමුත් ඕක මහා සරායතන විභංග සූත්‍රය පැහැදිලි කරනවා දුක් වේදනාව, නිරාමිෂ දුක් වේදනාව අයින් කරනවා, නිරාමිෂ සැප වේදනාව අල්ලගෙන. එතකොට නිරාමිෂ දුක අයින් කිරීම ප්‍රතිපදාවද කතා කරනවා. හැබැයි අතන කතා කරනවා නිරාමිෂ දුක් වේදනාව ප්‍රහාණය කරන්නේ නැහැ කියලා. මොකද ඒ කෝණින් එතන දුක් වේදනාව කියන කාරණාව ප්‍රහාණය කළ යුත්තක් නෙමෙයි. එතන ඒකේ වටිගනුසය කියන එකක් හම්බෙන එකක් නෙමෙයි. මොකද එතන ඒ පුජ්‍යලයාගේ දේත් එක්ක ඒ කෙනාගේ දේත් එක්ක අතන ප්‍රතිපදාව එක්ක ඒක මාර්ගයක් එක්ක අවිද්‍යාව මට දුරු කරන්න බෑ. අවිද්‍යාව කියන කාරණා මාර්ගය යන එක, මාර්ගයේ දුරු වෙන එක. හැබැයි අතන පහදල කියන්නේ අවිද්‍යාව ප්‍රහාණය කරන එක. ඒක මම ප්‍රහාණය කරන එක. ඒක පුජ්‍යලයේ. මොකද පහනා ප්‍රහාණයෙන් ආශ්‍රෝෂය කිරීමක් හැටියට නිවන කතා කරන්නේ නැහැ. ප්‍රහාණය කරන්න පැහැදිලි කරන්නේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියන එක සබ්බාසු සූත්‍රයේදී. භාවිතා කිරීම තමයි කතා කරන්නේ බොජ්ජංග භාවිතයෙන් අවිජ්ජා ප්‍රහාණය වෙන එක. දැන් මෙතන කතා කරන්නේ ප්‍රහාණය කරන එක. ඉතින් ප්‍රහාණය කරන්නේ ඒ කෙනාට අදාළ හම්බෙන දෙයක් ඔස්සේ. එතන මඤ්ඤිතයක් මැනීමක් කියන කාරණාව හම්බ වෙලා. එතකොට එතනදී අර ඒ කෙනාට සාපේක්ෂ තමයි එතන මේ ප්‍රතිපදාව හම්බෙන්නේ. හැබැයි ඒක නිවීම පිණිස නෙමෙයි. නිවීම කියන්නේ ප්‍රහාණය කරමින් නෙමෙයි ප්‍රතිපදාව හැට කතා කරාම භාවිතයෙන් තමයි ඊළඟට ආශ්‍රෝෂය වෙන්නේ නිවීම කරයි වෙනකොට. ඉතින් ඒ නිසා ඒ කාරණා අපි ඒ ආකාරයට බැලුවේ නැත්නම් එහෙම අනිවාර්යයෙන්ම අපි එක එක ආකාරයේ දෘෂ්ටිගත වෙන්න පුළුවන්. තෙරුවන් සරණයි. ගොඩක් පිසනවා. තෙරුවන් සරණයි. මේ එතන අවිද්‍යා ප්‍රතිභා විද්‍යා විද්‍යාවට විමුක්තිය
ඒකත් කියන නිවීම කියන දැන් අපි පොඩ්ඩක් ආර්ණ්‍යයන් කල්පනා කරා මේ ඇතිකල්ලිය දැන් ආර්ණ්‍යය දකින්නවා කියන මේ ආර්යසාවෙන් හෙත්ත පුළ නැති කල්ලි ප්‍රඥාවට නිරෝධය කියන එක හම්බෙනවානේ ඒක කොසමී සූත්‍රෙත් කියන ඔක්කොම දැකලා තියෙන්නේ අර මේ සාක්ෂාත් කරලා එන කයින් ස්පර්ශ කරලා නැහැ කියලා. ඒ කියන්නේ විමුක්තියයි නිවනයි ඒ දෙක විමුක්තිය පිළිබඳ මේ විමුක්තිය ප්‍රතිභාගේ නිවන ඒ දෙකේ වෙනස පොඩ්ඩක් තව ටිකක් පැහැදිලි කරන්න පුළුවන් ස්වාමීන වහන්සේ. තේරුම් ගන්නයි විමුක්ති වුණා කියනකොට නිදහස් වුණා. නිරෝධය පිළිබඳ ඥානය කියනකොට නිරෝධය කියන්නේ නිවීම කියන එක වෙන්නේ. නිරෝධය කියන්නේ නිරුද්ධ වුණා කියන එක. නිරුද්ධ වුණා. එතකොට දුක්ඛ නිරෝධාර සත්‍ය කියනකොට නිරුද්ධ වුණා කියන කාරණාව කතා කරන්නේ. හැබැයි නිබ්බාන කියන නිවනට යමු වෙනවා කියනකොට එතන නිවීම කියන කාරණා හැබැයි අතන කියන නිව අමෘත ද්වාරං ආහච්ච තිට්ඨති කියලා. අමෘත ද්වාරය ළඟ ඉන්නවා කියනවා. එතකොට නිවීම කියන කාරණාව නැත්තම් විමුක්තිය කියන එක හම්බෙන්නේ නැහැ. දැන් සේක විමුක්තියකුත් තියෙනවානේ. සේකයට විමුක්තියක් තියෙනවා. හැබැයි නිවීම පිළිබඳ සත්‍ය ඥානයක් තියෙනවා. කවදාකවත් නිවීම පිළිබඳ සත්‍ය ඥානයක් නැත්තම් මේ නිවීම දැන් තව කෙනෙක්ගෙන් අහගන්න වෙනවනේ සෝතාපන්න කෙනාට. අහගන්න අවශ්‍ය නොවන විදිහට නෝන ඇවිදිරලා තියෙනවා. හැබැයි ඒකත් සම්පූර්ණයෙන්ම හම්බෙලා තියෙන්නේ ප්‍රඥාවත් එක්ක. ප්‍රඥාවත් එක්ක මොකද ප්‍රඥාවෙන් හම්බුණා කියලා කියන්නේ ප්‍රඥාව විමුක්ති වීමක් හම්බුණා. ඒ විමුක්තිය ඇත්තට විමුක්ත වුණා. හැබැයි ඒ විමුක්තිය කියන්නේ ඊට අදාළ විද්‍යාව අවිද්‍යාව කියන කාරණා හම්බුණා විද්‍යාව. ඒකේ විද්‍යාවට අදාළ විමුක්ත වීමක් හම්බුණා. ඒ විමුක්ත වීමත් එක්ක විමුක්ත වීම කියන කාරණාවේ නිවීම කියන එකත් ප්‍රකට වෙලා තියෙනවා. නිවුණා කියන කාර නිවීමක් කියන කාර. හැබැයි අවිද්‍යාව අශේෂ විරාග නිරෝධය නොවිච නිසා විද්‍යාව කියන එක ඥාන තුරකින් තියෙනවා. විද්‍යාව කෘත්‍ය ඥානයේ සහ කෘත්‍ය සත්‍ය. එතකොට සත්‍ය කියන කාරණාවත් ඒත් විද්‍යාව කෘත්‍ය ඒක කරනාක්කත් කෘත් විද්‍යාව කෘත වුණාමත් ඒත් විද්‍යාව. එතකොට විමුක්ත වුණා. විමුක්ත වුණාට පස්සේ විමුක්තිය කියනකොට නිවුණා. නිවුණට පස්සේ අහපෝ මේ පැත්ත කතා කරන්න දෙයක් නෑ අහපෝ. නිවුණා කියලා කියනකොට නිවුණනේ. එතකොට නිවුණට පස්සේ නිවීම එක්ක කොහොමද ඇවිලීමක් කතා කරන්නේ? ඇවිලීම එක්කයි නිවීම කතා කරන්න තියෙන්නේ. නිවීම එක්ක ඇවිලීම කතා කරන්න බෑ නිවුණා. නිවීමට යොමු වීමදි තමයි නැත්නම් සත්‍ය ඥානීය ඔසේ යනකොට නිවෙන්න කලින් තමයි මේ මොකද ඊළඟ නිවීමට මොකක්ද අහනවන්නේ ඒ ඉක්මවා ගිහිල්ලා. නිවීමට මොකක්ද මොකද නිවීම ප්‍රතිභාගයක් අහන්න බෑ. නිවීම කොමන් නිසාද තියෙන්නේ කහ විමුක්තිය නිසා නෙමෙයි. නිවීම කියන කාරණාව හම්බ වුණාම අය විවහාර ඉක්මවිලා. හැබැයි නිවීම විමුක්තිය හම්බෙන්නේ නිවීම කියන කාරණාවත් එක්ක. එතකොට මේ අරණියයි දකිනකොට නිරෝධිය ස්පර්ශ කිරීම නිරෝධිය අත්විදීම නිරෝධිය සාක්ෂාත් වීම කතා කරනවා. කයින් ස්පර්ශ කරන්නේ. එහෙනම් නිරෝධිය සාක්ෂාත් වෙනකොට නිවීම කියන කාරණාව මොකද්ද කියලා හම්බෙලා තියෙනවා. ඒ විමුක්තියත් එක්ක. හැබැයි නිවීමට යමුනහම එතනින් මෙහා විමුක්තියද අවිද්‍යාවද ඒව අදාළ නැහැ. මොකද ඒව කතා කරන්න වෙන්නේ ලෝකේ පරියායයත් එක්ක. ඉතින් ඒ නිසා අපි මේ පැත්තේ දැන් අපි ගොඩක් කලාවට හිතෙනවා රහතන් වහන්සේට මේ රහතන් වහන්සේ මනින්නේ මොකකින්ද? මැනීම ඉක්මුණා. ඉතින් මැනීම ඉක්මුණාම ආයි ලෝකට එයිලා අපි කතා කරන එක මිසක් රහතන් වහන්සේගේ ස්වභාවය කතා කරන එක නෙමෙයි. ලෝකට අවික් කතා කරන්නේ. ලෝකට අවික් කතා කරන්න ගියාම රහතන් වහන්සේගේ ස්වභාවය මහා අරබුද්දයකට ප්‍රශ්නයකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. අර්ථය අපි මේ විදිහට හොයාගන්නකොට මේ කිසිම විදිහකින් නිවීම සාක්ෂාත් වීමත් එක්ක ඔය කිසි පරියායක් කතා කරන්න බෑ. නිවුණා විතරයි. දරුවසන්න ඔබ ප්‍රශ්න ඉක්මව ගියා කියලා අර ඒක එතන එන වැදගත් නේ ස්වාමිනාද? ඒ කියන්නේ එහෙම එතනින් ඉඳන් අර ප්‍රහදන් වහන්සේ දැන් විද්‍යාවෙන් ඉන්නවාද? දැන් අනේ කතාව කතා කරන්න බැරි නැත්නම් විද්‍යාවෙන් රූප දකින්නවාද? ඒක ඔක්කොත් කතා කරන්න බැරි මේක ඉක්මතු කළා තියෙනවා නේ ස්වාමීන් වහන්සේගේ. තේරුවසන්න ඒක ඇත්ත. මොකද දැන් ඒක ප්‍රකට වෙන්නේ කොහොමද කියලා අහුවාම තව එකක් කතා කරන්න එනවානේ. ඒක ප්‍රකට වීම කතා කරන්න බෑ. එහෙම එකක් ඒක ප්‍රශ්නේ ඉක්මවා යෑම මිසක් කතා කරන්න බැයිද පුළුවන්ද කියන එකනේ ප්‍රශ්. ඒ කියන්නේ ඒ අඥානක වීම ප්‍රශ්නයක් හම්ුණා. ඒක ඇත්තටම විද්‍යාවෙන් උත්තර හදන්න වාසිය ඒක නැත්නම් නිවුණට පස්සේ මොකද වෙන්නේ කියන කාරණාව කතා කරන්න වෙන්නේ. මොකද ඒකට පටිභාගයක් විග්‍රහයක් හම්බෙන්නේ නැහැ. නැත්නම් අනිත් පැත්තෙන් කතා කරන්න එපේ. මේක නිරුද්ධ වුණා නෑ ඒ කතා කරන්නෙත් නෑ ඒ කිසිම ප්‍රතිභාගයක් නෑ. ඇත්තට මේ කාරණාව හරි ලස්සන ඒ විදිහට විග්‍රහ කරලා තියෙනවා. කීයක මං හිතන්නේ උන්නා බ්‍රාහ්මණ සූත්‍රයේ තියෙනවා ඒ කාරණාව. තේරුම් ගන්න. කෙටි ප්‍රශ්නයක් අහන්නස අර
මේ දැන් මකන විසාක උපාසකගේ සානංශ ඇත්තටම ඉන්නේ අර පංචවරම් භාගිය සංයෝජන ප්‍රහාණය කරුම් මට්ටමින්නේ අපි නිකන් දැනුමින් අහලා තියෙන විදිහට. එතකොට ඔය අර කලින් අහන ප්‍රශ්න ටිකත් එක්කම අර මේ ඒ එතන සානංශ අපි පොඩ්ඩක් ඒ පැත්තම පොඩ්ඩක් හිතන්න වෙන සානංශ මොකද ඒ ඇත්තටම ප්‍රායෝගික අත්දැකීමකුත් එක්කනේ ප්‍රශ්න ටික අහන්නේ අර මේ දැන් අවසාන ප්‍රශ්න වලට කලින්. එතකොට යාට තියෙන ප්‍රශ්නයක් විදිහට ඇත්තටම සංයෝජන ප්‍රහාණය කරගුණ නැති සංයෝජනන්ගේ ගෝචරත්වයකුත් එක්ක වගේ අහන ප්‍රශ්න ටිකක් කියලා වගේ සංසනය මට හිතිච්ච කාරණයක් ඒක. වැරදිින්න පුළුවන් සංසය ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් නම් ගොඩක් පිං සංසනස. තෙරවසරණයි. නෑ මේ සාකච්ඡාව එහෙම ගන්න බැරි එකක්. මොකද හේතුව මෙතන ඇත්තටම වේදල්ල සාකච්ඡාවක් කියනකොට මේක අර ගොඩක් කරාවට අන් අයට උපකාරය පිණිස සිදුවෙන සාකච්ඡා. මොකද ඒකේ සාකච්ඡා කරන ක්‍රමෙත් එක්කම ඒ සාකච්ඡාවද කිසි වෙලාවක ගන්න බෑ ඒ කෙනාගේ දෙත් එක්ක. ඒ කියන්නේ ඒ කෙනාගේ තියෙන චින්තනයත් එක්ක නෙමෙයි කතා වෙන. දැන් අපි ගත්තොත් මහාවේදාල සූත්‍රය ඊළඟට කොට්ටිත සූත්‍රය. දැන් ඒ එකක්වත් කොට්ටිත ස්වාමීන් වහන්සේට වටහාගෙන නැත්නම් කොට්ටිත ස්වාමීන් වහන්සේට අවබෝධ කර ගැනීම කියන එකට නෙමෙයි අර්ථයක් මතු කර ගන්න කතා කරන එක. මේ වේදාල සූත්‍රත් අර්ථයක් මතු කර ගන්න කතා කරන එකක් තියෙන්නේ. ඉතින් අපට කිසි වෙලාවක කියන්න බෑ මේ කියන්නේ කොයි කියන මොකද උත්තර සඳහන් කළා නැහැනේ මොන මාර්ගවල ඉඳලා ඇහුවද කොහොමද ස්වභාවය ඒ කාරණාව කතා කරන්න බෑ. හැබැයි මේ වේදාල ක්‍රමයේ තියෙන මේ සාකච්ඡාවක් එක්ක නිසා කිසි වෙලාවක ඒ කෙනාට අදාළ එකක් එක්ක නෙමෙයි යන්නේ. අර පටිපුච්චා විනීතා කියලා ප්‍රශ්න කරමින් යන ඒ සාකච්ඡා ඒ ක්‍රමවලදී මේ අහන එකේදී ඒක නයි කෝණෙත් එක බලන්න පුළුවන්. නමුත් මේකෙදී එහෙම බලන්න බෑ. මොකද මේ අන් අයට හේතු වෙන විදිහට ධර්ම කාරණා මතු කර ගන්නයි මේ ප්‍රශ්නේ අහන්නේ. තෙරුවන් සරණයි. ගොඩක් පිං සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මේ මට ප්‍රශ්නයක් ඇති වුණා. දැන් පංච උපාදානස්කන්ධේ විඳීම කියලා ගත්තපුවම දැන් අපි විඳීම හිතනකොට දැන් ඇත්තටම ගොඩක් වෙලාවට අපි සිහින් නැති වෙලාවට අපිට සිද්ධ වෙන්නේ විඳීම අහු වෙලා නෙමෙයි විඳීම මොකක් හරි විඳිනකොට ඒක සැප විඳීමක් ඇවිල්ලා ඒ නැත්නම් දුක් විඳීමක් ඇවිල්ලා ඒ දුක තුළ අපි ආයෙත් හිත මෙහෙවලයි වෙලා ගියාට පස්සේනේ හවු වෙන්නේ අපිට දැන් මට සැප විඳීමක් ඇති වුණා නැත්නම් දුක් විඳීමක් ඇති වුණා කියලා ඒක තුළ හිත පැවත්වුවට පස්සේනේ බුදු ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ ඇත්තටම සිය මද වෙලාවට මම මේ කතා කරන්නේ. එතකොට ස්වාමීන් වහන්ස දැන් මට මෙහෙම දෙයක් හිතුණා වැරදි නිවැරදි කරන්න. එතකොට ස්වාමීන් වහන්ස දැන් විඳීම දැන් මාසිකෙන් ඉඳලා ඉන්න වෙලාවකට හරි අපි කිමු සේක පුද්ගලයෙකුට කියලා. එතකොට එයා විඳීම තුළ දැන් විඳීමක් ඇති වුණාපුවම එයාට ඒ විඳීම ප්‍රඥාවට අහුවෙන්නේ ඕක. එතකොට ඒ ප්‍රඥාවට අහු වුණාම එතකොට එයාගේ විඳීම තුළ හිත දුවන්නේ නැති තත්ත්වයට පත් වෙලා නැති. එතකොට ඒ කියන්නේ ඒ හිත දුවන්නේ නැති තත්ත්වයට පත්වීමම නේද නිවීම කියන්නේ ස්වාමීන් වහන්සේ. එහෙම කියලා මට හිතෙනවා. තෙරුවන් සරණයි ඔබ වහන්සේගේ පැහැදිලි කිරීමක් අවශ්‍යයි. තෙරුවන් සරණයි. විඳීම තුළ හිත දුවන්නේ නැතිකමට නෙමෙයි විඳීම නැතිකමටයි නිවීම කියන්නේ. විඳීම තුළ විඳීම කියන කාරණාව හම්බ වෙනවා නම් විඳීම කියන්නේ විඳපු දේ නෙමෙයි. දැන් අපිට විඳීම කියනකොට සැප හම්බුණා නම් විඳීම නෙමෙයි හම්බුනේ විඳපු දේ. සැප කියලා කියන්නේ අපි උපේක්ෂාව හම්බුණා. දැන් උපේක්ෂාවත් විඳීමන්නේ. ඒතර උපේක්ෂාව හම්බුණත් හම්බෙන්නේ විඳීම නෙමෙයි උපේක්ෂාව. ඒ කියන්නේ උපේක්ෂා වේදනාව කියන්නේ. කියන්නේ විඳපු දේ. එතකොට විඳීම කියන කාරණා හොයන්ගෙන යනකොට විඳීම කියන එක ජීබුලක්. අපි උදාහරණයකට ගත්තොත් දැන් අපි ගොඩක් කලාවට ඔය පංච පාස්කන්ධයේ උදාහරණ තියෙනක අපි හරියට ගන්නේ අපි කෑල්ලක් ගන්නවා. දැන් අපි ගත්තොත් පේන පින්දුම සූත්‍රය තියෙනවා මේ පෙන ගුලියක් දැකලා ඒ පෙන ගුලිය හරය හොයනවා කියලා පෙන ගුලිය හොය හොයා. එතකොට පෙන ගුලියක් හම්බෙන්නේ හරය නැති බව හම්බෙන්නේ. අපට හම්බෙනවා හරවත් නැති පෙන ගුලියක්. ඒ කියන්නේ පෙන ගුලියක් වන්නෝ රූපයක් තියෙනවා කියලා. එහෙම එකක් නෙමෙයි පෙන ගුලිය හරයක් නැති බව රූපය කියනවා. දියබබුලේ හරවත් නැති බවට වේදනාව කියනවා. ඒකෝට දියබබුලක් බඳු වේදනාවක් නෙමෙයි.
හිත දුවන්නේ නැහැ කිව්වොත් හිත කියන කාරණා කියන්නේ හිතනවා. එතන හිතන්නේ හිතන්නවා කියන කාරණාව හිතන්නේ නැහැ කියන කාරණා. හිතනවා හිතන්නේ නැහැ සහ හිත දුවන්නේ මේ සෑම දෙයක්ම කතා කරා මෙතන තියෙනවා පැනවීම. මොකද බුදුරන් වහන්සේ කියන්නේ පැනවීම ඉක්මවීමක් මිසක් ඉක්මවපු දෙයක් පණවන්න බෑ. ඉක්මවපු දෙයක් පණවනවා නම් ආයෙත් පැනවීම. එතකොට වේදනාව පිළිබඳව හිත දුවන්නේ නැහැ නෙමෙයි වේදනාව ඉක්මුණා. වේදනාව ඉක්මුණා නම් ආයි වේදනාව කතා කරන්න බෑ. වේදනාව කියනට අපට අර විදපු දේ නිහම නාද සැප වෙදින්නේ. අදුක නෑ ඒ අදුක්කම සුඛේ විඳිනවා. උපේක්ෂාව. අදුක්කම සුඛේ විඳද්දී අදුක්කම සුඛේ බව හම්බෙන්නේ. ඒක හම්බෙන්නේ නැහැ කියලා බුදුරණවහන්සේ පෙන්නනවා. මොකද අදුක්කම සුඛේ පටිභාගයේ අවිජ්ජාව. අවිජ්ජාව ප්‍රකට වෙනකන් අදුක්කම සුඛේ කියන එක හම්බෙන්නේ අපි අදුක්කම සුඛේට මුලා වෙලා ඉන්නවා. හැබැයි අදුක්කම සුඛේ අපට සැප හෝ දුක ඔසී යෑමක් හම්බෙන්නේ. එමයි විඳීම කියන කාරණා විඳිනවා කියන කාරණාව සිද්ධ වෙනවා. විඳිනවා කියන්නේ මම විඳින්නේ. හැබැයි මම විඳින බව අපට විඳීමේදී අපට හම්බ නොවුනට හැබැයි මම විඳින්නේ නැහැ කියලා හඳුනගත්තා. හඳුනා ගැනීම හම්බ වුණා. හඳුනගත්තේ මම. හැබැයි හඳුනගත්තේ නැහැ කියන එකත් කෙනෙක් නොහිතුවර හිතනවා. සකස් වෙනවා. හිතීම දැනගත්තා. මෙන්න මේ විදිහට ඊළඟට ආයේ දැන් ওই පාර්ලෙක් සූත්‍රය පැහැදිලි කරලා බෙන්නවා. ඔය එකක් වන්න නැතුව කල්පනා කරනවා මෙතන මම කියලා දෙයක් නැහැ, මටයි ජී කියලා දෙයක් නැහැ, අනාගතේ මම කියලා දෙයක් පවතින්නේ නැහැ කියලා දෘෂ්ටියකුත් තියෙනවා කියනවා. අර එකක් වත් නැතුව ඒ දෘෂ්ටිය තියෙනවා කියනවා. එතකොට ඒ මෙතන මම කියලා දෙයක් හම්බෙන්නේ නැහැ, මගේ මට අයිති කියලා දෙයක් හම්බෙන්නේ නැහැ, අනාගතේ මට කියලා දෙයක් හම්බෙන්නේ නැහැ කියලා දෘෂ්ටි හට ගන්නවා කියනවා. එතකොට ඒක ඒ දෘෂ්ටිය තුළ ඉන්නවා. ඒක සක්කාය දිට්ඨිය කියනවා. ඒකත් පටිසමුප්පාදයේ හදනටි බලන්න ඕනේ කියනවා. ඒක සංස්කාරයක් කියනවා. එතකොට මේ මොනව හෝ කෝණයකින් ගිහිල්ලා අපිට පැනවීමක් නිර්වචන, ඒ කියන්නේ කතා කරන්න පුළුවන් නම්, තේරුම් ගන්න පුළුවන් නම්, වටහා ගන්න පුළුවන් එක සංඥා විපාකයක්. එහෙනම් සංඥා විපාක කියන්නේ සංඥාව මිරිගුවක් වෙලා නැහැ. සංඥාව ඇත්ත දෙයක් වෙලා. ඒ ඇත්ත නිසා තමයි ඒක ඊවහාර වුනේ. ඒක කතා කරේ. ඒක පැහැදිලි කරේ. ඒක හිතන්න පුළුවන්. ඒක වටහා ගන්න පුළුවන්. ඇයි ඒක මිරිගුවක් නෙමෙයිනේ. මිරිගුවක් නොවෙච්ච නිසා ඒ හඳුනා ගැනීම සාරවත්. ඒ වටහා ගැනීම, ඒ ඊවහාරයේ හිතීමේ කල්පනාව සාරවත්. හැබැයි මිරිගු බව හම්බුනහම, මිරිගු කියන සංඥාවේ මිරිගු බව හම්බුනහම ඒකෙන් ලැබෙන විපාක තමයි ඉතුරු දේවල්. ඒ විපාක එදෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා වේදනාව කියන කාරණාව යථාර්ථය දකිනකොට විඳීමෙහි, විඳපු දේ නෙමෙයි විඳීමෙහි සැප කියන කාරණාව නෙමෙයි. සැප කියන්නේ මට ගෝචර වෙච්ච විදිහනේ. දුක කියන්නේ මට ගෝචර වෙච්ච විදිහනේ. උපේක්ෂාව මට ගෝචර වෙච්ච. බුදුරණවහන්සේ සැපේ දුකේ නෙමෙයි හොයන්න කියන්නේ විඳීම. සැප වේදනාවේ. වේදනාවට වේදනාව කියලා කියන්නේ විඳිනවා කියන දහසින් වේදනාව කියන්නේ. සැපට නෙමෙයි. ඒතර විඳීමේ යථාර්ථය හොයනකොට විඳීම කියන්නේ දීප බුලක් වගේ. විඳීමේ සත්‍ය හොයනකොට අන්න විඳීම කියන කාරණාව ඉක්ම වෙලා නිවුණා. විවහාර නැහැ. ප්‍රඥාප්තිය ඔක්කොම ඉක්ම වෙනවා. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ, දැන් විඳීම කියන්නේ මං කියන්නේ සේක බවට පත් වුණ පුද්ගලයෙක්. එතකොට එයාගේ හිත දුවන්නේ නැහැ කියලා මම වචනේ පාවිච්චි කරාට එතනදී සිද්ධ වෙන්නේ කියන්නේ දැන් මොකක් හරි රූපයක් දැක්කම දැන් අපි අහලා තියෙන විදිහට දැක්කොත් දැක්කපමණයි කියනවනේ. හැබැයි එයා දැක්කොත් දැක්කපමණයි කියන්නේ එයා දැකීම සිද්ධ වෙනවනේ එයාගේ. එතකොට එතනදී එයා ඒ තුල දැක්කොත් දැක්කපමණයි එතනින් එහාට තවදුරටත් හිත මම මේ වචනේ මට වචනේ පැහැදිලි කරන්න මට තේරෙන විදිහට මම මේ පැහැදිලි කරන්න හදන්නේ. එතකොට එයාට අහුවෙන්නේ දැන් අපිට ඇත්තරම දැන් අසේක පුද්ගලයෙක්ගේ තත්ත්වය ගත්තොත් අසේක පුද්ගලයෙකුට රාගයක් ඇති වුණාම නැත්නම් සිහිය පවත්තන්න නැතිලා රාගයක් ඇති වුණාම එයා රාගය තුළ හිත දුවල ඉවරයිනේ. හිත දුවල ඉවරයි කියන්නේ මම මීන් කරන්නේ දැන් හිත ඒක තුළ පවත්නවා කියන එක. ඒක තුළ හිත පවත්තලා එයා රාගයට අහු වෙලා එයා රාගය තව තව චේතනා හදලා ඒක තුළ එයා හිර වෙලා ඉන්නවා. නැත්නම් ඒක තුළ හිත පැවැත්වෙන. එතකොට දැන් සේක පුද්ගලයෙක්ගේ වෙන්නේ එතකොට ඒ මොකක් හරි විඳීමක් ඇතුනම් විඳීමෙම නතර වෙනවානේ. හැබැයි එයා අඳුර ගන්න නැහැ කියන්නේ නැහැ නේද? සේක පුද්ගලයෙක් වෙන රහතන් වහන්සේ කෙනෙක් එයා මොකක් හරි රූපයක් දැක්කම ඒ රූපේ එයා දන්නවා. එච්චර. එතනින් එහාට සිතිවිල්ලක් නැහැ ඒ කෙනෙක්. ඒතකොට ඒක අහුවෙන්නේ ප්‍රඥාවන්නේ. එතකොට එයා යම් සේක බවට පත් වෙලා කියලා දැනගන්නවා නම් දැනගන්න වෙන්නේ ස්වාමීන් වහන්සේ සරේ යා ඒ ගත ආරමුණ මොකක් හරි කියමු අපි රූපයක් දැක්ක ඒ ආරමුණ තුල තවදුරටත් ඒ රූපේ දැනගත්තා නම් රූපේ දැනගත්තා රූපේ තුල එතනින් එහාට චිත්ත තවදුරටත් ඒ තුල පෙළමවන්නේ නැති තත්ත්වයකටපත් වෙලා කියන එක නේද ස්වාමීනා. තෙරුවන් සරණයි. රූපේ දැනගත්තේ කවුද? මම.
බුදුරණවහන්සේ කවදාවත් උහම විග්‍රහයක් කියලා නැහැ. රූප දැනගත්තම රූප දැනගත්තේ නැහෙනි ඉබේ. දැන් මම නෙවෙනම් දැනගත්තේ ඉබේ. නැත්තම් දෙයියෙක් මවලා. දැනගත්ත කියනකොට ඉවහාර කියනකොට දැනගෙන ඉවරයි. බුදුරණවහන්සේ කොතනකවත් කියලා නැහැ දිත්තේ දිත්ත මත්තන් හික්මෙන්ද කියලා භික්ෂුන් අමතලා. බුදුරණවහන්සේ දිත්තේ දිත්ත මත්තන් හික්මීම කියන්නේ බාහිදාරු චිරයටයි මාළුන්ගේ පුත්තටයි. බුදුරණවහන්සේ කියන්නේ මහණෙනි නුඹලා හික්මී උදිත්තේ දිත්ත මත්තන් කියලා කියන්නේ. බුදුරණවහන්සේ මහණෙන්ට කියනවා හතර හතිපට්ඨානි වඩාව කියලා. හැබැයි මාළුන්ගේ පුත්ත සහ බාහිදාරු චීරිය කියන දෙන්නා බුදුරණවහන්සේගෙන් කෙටියෙන් ධර්ම දේශන අහන්න කියලා කුළු ගැන්වුවට පස්සේ ඒ දෙන්නටම බුදුරණවහන්සේ ඒ දෙන්නට කියනවා දිට්ඨ දිට්ඨ මත්තන්. දැන් අපි දිට්ඨ දිට්ඨ මත්තන් ඉක්මෙන්ද කියන කාරණාව බුදුරණවහන්සේ පෙරසක් කටියද වික්ෂුවට නොකියුව දෙයක් අර ප්‍රඥාවෙන් අග්‍ර බාහිදාරු චීරිය. ඊළඟට මාළුන්ගේ පුත්ත වික්ෂුවටත් මේ වයසයි කියලා එයාට කුළු ගන්නවලා ඉවර වෙලයි මේ කාරණාව පැහැදිලි කරන්නේ. අනික දිට්ඨිය දිට්ඨ මත්තන් විතරක් නෙමෙයි බුදුරණවහන්සේ කියන්නේ. ඊළඟට කියනවා ඔබ ඔතනත් නෑ, ඔබ එයිනුත් නෑ, ඔබ අතරත් නෑ, ඔබ නිදහස්. එතකොට දැන් අපි හිතනවා දැක්ක රූපේ. රූපේ කියනකොට රූපේ දැනගත්තා කියනකොට දැනගත්ති මම. වෙන කෙනෙක් දැනගන්න තියන්නේ නෑනේ. කවුරු හරි ඇවිදලා ඔබ නැහැනේ ඔබ රූපේ දැනගත්ත කියලා. නැත්නම් දෙවියෙක් ඇවිල්ලා ඔබන්නෙත් නැහනේ. නැත්නම් ඉබේ වෙන්නෙත් නැහනේ. ඒතකොට ඉබේ කිව්වත් ඒක අදිච සමුප්පන්නයි කියන එකට ගිහිලා දෙවියෙක් මෙව කුවත් ඒක දේවවාදයට ගිහිල්ලා. එතකොට නැත්නම් තමා කරලා තියෙන්නේ. එතකොට හම්බෙලා තියෙන්නේ මට. ඒ කියන්නේ සක්කාදිට්ඨිය කියන්නේ ඒකට. මටමයි ඒ දැන ගැනීම හැම. එතනින් එහා ඒක පුතඥයක් කරනවා. ඒ කියන්නේ බුදුරන් ආලංකාර මුද්ද කරාමත මේ ලැබෙන සැප වේදනාව අයින් වීම කියන එක නේ ප්‍රතිපදාව කියන්නේ. සැප වේදනාව අයින් වීමේදී උපේක්ෂාව හම්බෙනවා. හැබැයි මේ අනාත්ම දර්ශනය කියන එක බුදුරන් වහන්සේ කිසි වෙලාවක ලැබෙන වේදනාව ඔස්සේ හොයලා ගියේ නැහැ. විඳීම කියන කාරණාව රූපය කියන්නේ රුප්පණයට මිසක් ඒ රුප්පණය කියන කාරණාව හම්බෙන්නට ඕනේ. එතකොට යම් කිසි විදියකින් හරි යමක් හම්බ වුණා නම් ඒක හඳුනා ගැනීම. ඒක දැන ගැනීම. ඒ ඉවහාරයක් වෙනවනේ. ඒක මමමයි කරේ. ඉතින් වෙන කවුරුවත් ඉපෙත්තන් ඉබේ වෙන්න ඕන නැත්නම් දෙයම වන්නට ඕනේ. ඒක මොකක් හරි ක්‍රමයකින්නේ රූපයක් දැක්කම රූපයක් කියලා හම්බෙන්නේ. ඒක ඇහැට ඒක මගේ ඇහැටනේ හම්බෙන්නේ. ඉතින් මගේ ඇහැටමයි වෙන විවහාරයක් නැහැ. මටමයි හම්බුනේ. මටම හම්බුණා කියන සත්‍ය දිට්ඨිය. එතකොට මෙන්න මේ විදිහට අපි කොච්චර හිතුවත් ඒ කාරණාවේදී අපට යම් කිසි දෙයක් අතිදෙන්න පුළුවන්. නමුත් බුදුරණවහන්සේගේ ප්‍රතිපදාව හම්බෙන්නේ අපි යම් කිසි විදිහකින් මේක මොකද්ද කියලා ලෝකේ මට්ටමින් තේරුම් ගනි. හැබැයි ලෝකෙන් එතර වෙන්නේ හිත ඒක පවත්වන්න නැති වෙලා ඉඳී. ඒක හිත ඒක පවත්වන දුනහම අරූපයට යනවා. නැත්නම් අසඤ්ඤයට යනවා. අරූපේ අසඤ්ඤය කියන දේ හම්බෙනවා. එච්චරයි හම්බෙන්නේ. හැබැයි නිවීම කියන එක හම්බෙන්නේ නැහැ. මොකද නිවීම කවදාවත් ඉදෙන්නේ නැහැ. හම්බෙන වේදන රූපය හරි විදීම හරි මේ කාරණාව වැරදි කියලා ඒක අයින් කළා වෙන වින්දනයක් වෙන හඳුනා ගැනීමක් ඔස්සේ ඉදීම. ඉතින් ඒ නිසා මේ හොයන කාරණාවේදී හැම වෙලෙම බලන්නට ඕනේ අපි ප්‍රායෝගිකව හොයලා බලනොනේ මෙතන මේ හම්බ වෙන කාරණාව ඇත්තටම අපි අපට අවංක වෙලා මෙතන මේ දිට්ඨියක්. දිට්ඨියක් කියනකොට අපිට අපි හිතන ඉන්නවා. දිට්ඨියක්. ඒ බුදුරණවහන්සේ දිට්ඨිය දිට්ඨ මතන් ඉක්මනට ඔබ එතන නැහැ කියනවා. දිට්ඨියක් කියනකොට අපිට දිට්ඨ බව හම්බවීමක් තියෙනවා. හඳුනා ගැනීමක්, දැන ගැනීමක්, ඊතර වීමක් නෙමෙයි. අපි දැක්කා. දැක්කා කියනකොට වෙන කවුරුත් දැක්කේ නැහෙනි. දැක්කා කියලා හම්බුණා කියන්නේ දැක්කමම. දැක්කමමයි. එතකොට මම දැක්කා නම් මම ඒක මුල් කරගෙන ඔන්න මේ ලොකුවට යන්නේ නැහැ. හැබැයි ඒක තුල ඉන්නවා. දිට්ඨිය දිට්ඨ මත්තන් කියන්නේ ඒ කාරණාවට නෙමෙයි. ඒක ප්‍රඥාවට හම්බෙන එකක්. ඒක කතා කරන්නේම බාහිදාරු චීරියට ඊළඟට මාළුන්ගේ පුත්ත සාමින්නහසලට කතා කරනවා. හැබැයි බුදුරණවහන්සේ කවදාවත් කොතනකවත් කියලා නැහැ භික්ෂුන් අමතලා උඹලා මෙහිම පුරුදු කරව කියලා භික්ෂුන් අමතලා කියලා නැහැ. බාහිදාරු චීරියටයි මාළුන්ගේ පුත්තටයි අවස්ථාවේ එයාලගේ නුවණත් එක්ක කතා කරලා තියෙනවා. එතකොට එහෙනම් ඒ නුවණ අපිට තියෙනවා නම් මොකද භික්ෂුන් සමස්තයකට කිව්වේ නැහෙනේ. ඒ නුවණ අපිට තියෙනවා නම් ඔන්න මාර්ගයේදී වැඩි. එතකොට භික්ෂූන් සමස්තයකට අමතලා කියපු කාරණාවේදී ඔය කාරණා අපි කල්පනා කරන්න ගියොත් අනිවාර්යයෙන්ම අපි එතනින් අයින් වෙන්නේ නැහැ. ඒකෙන් ඉක්මනවා නෙමෙයි. දිට්ඨියක් හම්බෙලා තියෙනවා. දිට්ඨිය ඊට එහා මෝරන්න දෙන්නේ නැහැ. ඇහිච්ච දේ, දැනෙච්ච දේ, දැනගත්ත දේ එතනින් එහා මෝරන්න දෙන්නේ නැහැ. හැබැයි දැන ගැනීම, දැකීම, හැඳිනීම කියන එක තියෙනවා. බුදුරණවහන්සේ පෙන්වුවේ හඳුනගත දේ අයින් කරන්න නෙමෙයි. විඳපු දේ අයින් කරන්න නෙමෙයි. හිතපු දේ අයින් කරන්න නෙමෙයි. දැනීම, දැන ගැනීම, හැඳිනීම, විඳීම කියන කාරණා වැරද්ද හිව්වේ. ඒක ලස්සන කජ්ජනේ සූත්‍රය පැහැදිලි කරනවා. වේදනාව කියන්නේ මොකද්ද? හඳුන ගැනීම කියන්නේ මොකද්ද? දැන ගැනීම කියන්නේ මොකද්ද කියන පැහැදිලි කරනවා. ඔන්න ඕකයි බුදුරණවහන්සේ වන්නේ කිවි. අර හම්බෙච්ච දේ ඔස්සේ හිතවිලි ඔස්සේ මේක සැපයි, මේක දුකයි, මේක ලස්සනයි, මේක ඕක නෙමෙයි හොයන්න කිවි. ඒක කොහොම පුතජයන්ට පුළුවන් කරන්න? කාමයන් ඉක්මවන්නයි ඒක තියෙන්නේ.
හැබැයි අතන තියෙන්නේ සක්කා දිට්ඨිය ඉක්මවන්න. අපි හැම වෙලෙම කරන්නේ අර කාමයන් ඉක්මවන්න තියෙන ඒක ඔස්සේ හිත යන්නේ නැති කරනවා. දැක්කා හිත යවන්නේ. ඒකෙන් කාමයෙන් නැත්. හැබැයි දැකීම හැදිනීම දැනීම කියන කාරණාව. දැනීම කියනකොට දැනගත දෙයක් හම්බෙන්න ඕනේ නැහැ. දැනගත දෙය හොයන්නේ නැහැ. හැබැයි දැනීම තියෙනවා. දැනීම කියන එකට බුදුරණවහන්සේ මේ දැනීම මට ඇති උනේ කියලා පැහැදිලි කරන්නේ. එතනයි සක්කා දිට්ඨි පැහැදිලි කරන්නේ. හඳුනා ගැනීම මට ඇති උනේ. හඳුනාගත දේ නෙමෙයි. මම රූපේ හඳුනාගත්ත මේක මෙහෙම ඒක නෙමෙයි. හඳුනා ගැනීම. මේ රූපේ ලස්සනයි කැතයි මේක මේ මේක මේක රාගයයි මේක දේශයයි එහෙම එකක් නෙමෙයි. ඒක පුතජයන් පුළුවන් කරන්න. ඒ කියන්නේ බුදුරණවහන්සේගේ ශාසනයෙන් තොරව ආලාරකාරා මුද්දකරාම් පුත්ත වගේ අයත් ඊළඟට බෝධිසත්වයොත් අතිශ ජීවිතවල අරක සුනස් ශාස්ත්‍රවර වෙලා ඉදදී මේ සියලු කාමයන් මේ හැම දෙයක්ම ඉක්මවලා අනික රූපයත් එතකොට ඉක්මවලා මේ රූපයක් කියන හම්බෙන්න එකත් ඉක්මවලා අරූපයට යොමු වෙලා සංඥාවත් ඉක්මවලා අසංඥයටත් යොමු වෙනවා. හැබැයි ලෝකෝත්තර මාර්ගයට එන්නේ නැහැ. ලෝකෝත්තර මාර්ගය කියන කාරණාව හම්බෙනකොට මේ දිත්තේ කියන කාරණාව දිත්‍යයක් කියලා අපිට අත්දැකීම කියන එක හම්බුනා නම් අපි එතන ඉන්නවා. අපි අර ප්‍රතිපදාවේ දිත්‍ය මත්තන් කියන කාරණා ඉතුරු කෑල්ල ගන්න. ඔබ එතන නැහැ කියනවා. ඔබ ඒිනුත් එතකොට ඒක හම්බෙන්නට ඕනේ. දැන් ඔබ එතන දිත්‍ය හම්බුනේ කාටද? දැනගත්තේ කවුද? ඉبيه දැනගත්තේ ඔබ කතා වුණා නම් ඊතර වීමක් නෙමෙයි දැන ගැනීමක් හම්බුනානේ. ඊතර වුණා නම් ඊතර වුණ බව හම්බෙන්න, ඒ කියන්නේ ඊතර වුණ බව මේ කතා කරන්න විදිහක් නැහැ ඊතර වෙලානේ. මෙන්න මේ විදිහට අපි හොඳට හිතන්නට ඕනේ. එහෙම නොසිතියොත් එහෙම අපි අනිවාර්යෙන් තව එකකට අහු වෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සමිනාංශ සත්. සමිනාංශ අවසරයි. සමිනාංශ රූපය රූපණය කියන කාරණාව තුළින් හමු වෙනවා කියන අදහස එනකොට සමිනාංශ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා හමුණත් ඒකත් බාහිරයට යොමු වීමක් පැනවීමකට ගිහිලා නේද සමිනාංශ? තෙරුවන් සරණයි. බාහිරයකට යමුනා නම් රූපය රූපණය කියලා හම්බුන්නේ නැහැ. බාහිරයකට යමු වෙච්ච ගමම් ඒක හිම හම්බෙලා නැහැ. මොකද පටවි කියන එක ඒම හම්බෙලා. දැන් අපි හිතමු දැන් අද අපි ගොඩක් කරගෙන ඔන්න මේක මිනිස්සේ. දැන් අපි හිතමු අපි ගොඩක් කරලා අද බලන හැටි තමයි මේක හොයන්න නැතුව ඔන්න බලනවා මේක මිනිස්සේ. ආ මිනිස්සේ වැරදි කෙස්ලොම් ටික. ආ ඒක වැරදි දහතු ටික. ඒක වැරදි සුද්දාස්ටි. අපි මේක බෙද බෙදා අරක හඳුනා ගන්න වෙන එකක් හඳුනා ගන්නවා. හඳුන ගැනීමයින් උන්නේ රූපණය වීමයින් උන්නේ අයින් වුණේ හඳුනගත්ත දේ. ආ අර මිනිස්සු අයින් වුණා කෙස් ටිකක් හඳුනගත්තා. නැත්නම් ඒක රූපණේ කියලා හම්බුණා. ඒ කියන්නේ කෙස් ටික කියන එක අයින් වෙලා ගියා හඳුන ගැනීම එහෙමමයි. ඊළඟට ධාතු කියලා හඳුනගත්තා හඳුන ගැනීම එහෙමමයි. හඳුනගත්ත දේ වෙනස් වුණා. ඊළඟට සුද්දාස්ඨක රූපකලාප කියලා හම්බුණා හඳුනගත්ත දේ එහෙමමයි. හඳුන ගැනීම හිම හඳුනගත්ත දේ අයින් වුණා. ඊළඟට නෑ නෑ චෛත්‍ය ටිකක් කියලා හිතපත්තල කියලා හඳුනගත්තා. හඳුනගත්ත දේ හිමමයි හඳුන ගැනීම හිමමයි හඳුනගත්ත දේ අයින් වෙනවා. ඉතින් ඒක අයින් වුණා කියලා හඳුන ගැනීම අයින් ඉන්නේ. කොහෙන් ගියත් හඳුන ගන්නවා. කොහෙන් ගියත් රූපණය වෙනවා. කොහෙන් ගියත් දැන ගන්නවා. ඊතර වීමක් හම්බෙන්නේ නෑ. හම්බෙච්ච දේෙන් අයින් වෙනවා. අන්න එතනදී යනවා කාමයන් වෙන් වෙනවා. පළමුව දෙවන තුන්වෙනි හතරවෙනි ධ්‍යානයේට රූපය අයින් වෙනවා. රූපාවචර අරූපාවචර සමාධි සංඥා වයින් වෙනවා. අසංඥයට. එච්චරයි වෙන්නේ. ඉතින් ඒ නිසා හතර මහා ධාතු කියලා බාහිර හම්බෙනවන හම්බුනේ රූපය කියන එක නෙමෙයි. රූපයෙන් ලෝකේ ප්‍රකට වීම කියන එක. රූපණිය කියන කාරණාව එක්ක හම්බෙලා නෑ. උපාදානියත් එක්ක හතර ආහාර ප්‍රත්‍ය. තෙරුවන් සරණයි. අදනාර මහත්තයා කිව්වත් මට මතක් වුණේ මේ මම මේ ස්වාමීන් වහන්සේ අහන්න කලින් ඉස්සර භාවනා ක්‍රමයක් ඉදිරියට කරලා තියෙනවා කොහෙද يعني සිහියෙන්ම ඉඳගෙන අර මේ හම්බෙන දෙයට අර කිසි නිමිත්තක් නොදී කිසිම සංකල්පයකින්තර ලෝකේ දකින්න එහෙම කියලා මේක ඒක අදන කල්යාණ මිත්‍රයෝ නෙමෙයි නෝකෙලින් මම පාපු මිත්‍රයෝ නෙමෙයි කියලා දෙන්නේ මේ එහෙම කියලා දෙනවා අපිට ඒ එහෙම වුණාම ස්වාමීන් වහන්සේ දැන් අර මේ මොනවද මේ චේතනා සූත්‍රවල තියෙන කල්පනාවන්නේ ප්‍රකල්පණයන්නේ ඒ වලට පරිසම්පද එන්න සකස්න විදිය වෙන්න ඊළඟට එහෙම වුණා නම් දැන් අපි ඉස්සර පොර නිත්‍ය කියන්නේ මොකද්ද කියලා බලුවත් එහෙනම් දැන් අපි අර ඒ අපි දැනගන්න දේ විදි මොකද්ද කියලා අපි නිර්වචනය නොකරුවාට අර ඒ අත්දැකීම අපි හේතුවකින් තියෙන බව අපිට හම්බෙන්නේ ඒතර ඒකනේ අත්දැකීම ස්ථිරයි ඊටට ඒක එහෙමමයි ඒ කියන්නේ මේ කියන්නේ හරි මවීම මොනක් හම්බෙන්නේ අර කල්පනා ටික ඔක්කොම නැති වෙලා යනවා නමුත් මේ අර ඒතර වෙන ඒ මොකක්වත් හම්බෙන්නේ මේ අර අර අපිට දැන් කච්චයනගත සූත්‍රයත් හම්බුනේ අර ඒ වාසස්ථානය කරගෙන අර බැසගෙන ඉන්නම අර එහෙම වෙන්නේ නැහැ කියන සම්මාදීකයට අර ඒ කරුණ ටික එකක්වත් දෙන්නේ නැහැ. නමුත් ඔහොම භාවනා ක්‍රමයක් මම ඉස්සරහට අහලා තියෙනවා. නමුත් ඒවා ඇත්තම එහෙනම් කොච්චර වැරදි කියලා දෙන්නා චේතනා සූත්‍රෙම කියවාදින් ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ඇත්තම නැත්තම් හොයාගන්නවත් බෑ මොනවද කියලා. තේරුම් ගන්න. තේරුම් ගන්න. ඇත්තම සංගුණික දෙකේ චේතනා සූත්‍ර ටික එකට එක එහෙමම තියෙනවා. නොචේ චේ චේති නෝක පකප්පේති. අතච අනුසේති.
චේතනාවකුත් නැහැ, ප්‍රකල්පණයකුත් නැහැ, අනුසය තියෙනවා. එතකොට දුක එහෙමමයි කියනවා. ඒක අනු චේතනාවක් නැහැ, ප්‍රකල්පණයකුත් නැහැ, ඔක්කොම ඉවරයි. කල්පනා කෙරිලි චේතනා ඔක්කොම ඉක්මන, නමුත් අනුසය දුක එහෙමමයි. එතකොට දැන් ඇතරම ඒ කතා කරන්නේ මේ අපිට අත්දැකීමක්, අපිට මොනවා හරි දෙයක් අපි චේතනා නොකරනවා, හිතන්නේ, කල්පනා කරන්නේ, චේතනාවකුත් නැහැ. නමුත් ඒ දුකමයි. අර ලෝකේ මට්ටමින් ඔහේ ඉන්නවා කියන කාරණාවක් විතරයි හම්බෙන්නේ. එතනින් මේ ඊතර වීමක් කියන එක හම්බෙන්නේ ඒක බැසගෙන. හම්බෙච්ච දේ බැසගෙන හම්බෙච්ච දේ ඔස්සේ හිතන්නේ. එච්චරයි වෙන්නේ. උපය, උපායාස, අභිනිවේෂ. ඒක හම්බුණා, බැසගත්තා, ඒතුළ වාසය කරනවා. එතනින් එහා යන්නේ නැහැ. ඉතින් එතනින් එහා යන්නේ තරම් කාමයේ කියන සංකල්ප එක එන්නේ. තමයි රූපයටත් ඉක්මවන්න පුළුවන්, අසඤ්ඤයටත් යන්න පුළුවන්. හැබැයි ඒක බැසගෙන අනුසේහිමමයි බැස ගැනීම ඉක්ම වෙන්නේ නැහැ. උන්ද තෙරුවන් සරණයි මේ අවසන් කර මොදලවත් මහත්තයා. සාදු සාදු සාදු. එමුනම් අපි අද දවසේ නිමිත ධර්ම සාකච්ඡා නිමා කරමු. අද දවසේදීත් අපිට ප්‍රකෘතිය විතමත් අනුකම්පාවෙන් පූජ්‍යපාද ලෞඛනමදසි ගෞරවනීය සාන්වාසි මේ දම් සුභ මණ්ඩපයට වැඩම කළා. පැය දෙකකට ආසන්න කාලයක් අපිට තථාගත දේශනා පහදා දුන්නා. ඒ වගේම බොහෝ වෙලට ඇති උතුුණා ප්‍රශ්න වලට පිළිතුරු ලබා දුන්නා. ඉතින් මේ ඔබ වහන්සේ කළා මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය ක්‍රියාව හේතුවෙන්, ඒ වගේම ධර්ම ශ්‍රවණය කිරීම නිසා අප සියලු දෙනා අත්පත් කරගත්තා වූ මේ කුසල් සාගත සිත්තුලින් යුතුවම අපි ප්‍රාර්ථනා කර සිටිනවා ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මයේ පූර්ණ වශයෙන් අවබෝධ කර ගැනීමට මෙම ධර්ම දානමය පුණ්‍ය ක්‍රියාවත් හේතුවක් වේවා කියලා. තාම ගෞරවයෙන් මම ඔබ වහන්සේට මේ නැචායන වාසය දවසේ සාකච්ඡා නිමා කිරීම සඳහා. තෙරුවන් සරණයි. අද දවසිතයි බුදුරණවහන්සේ දාලේ උතුම් ධර්මයේ කතා කිරීමේ රැස් කරගත සියලු පින් පින් කැමති දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියෝ උතුම් නිවනින් සැනසෙත්වා. අප නම් මියගේ සියලු මළගිය ඇත්තන් පින් අනුමෝදන් වෙත්වා. මළගිය ඇත්තන්ද සුඛී සූපත් භාවයට පත් වෙත්වා. විශේෂයෙන් අපවත් උදාල අතිපූජ්‍ය කඩහුණු ඥානන් ස්වාමීන් වහන්සේටත් උතුම් නිවනින් සැනසෙන්න, ඒ වගේම මම්පී රාහුල ස්වාමීන් වහන්සේටත් උතුම් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා. ඒ වගේම මේ මගේ ගුරු දේවයන් වහන්සේටත්, උපාධ්‍යයන් වහන්සේටත්, ලෝක සාසන සුරකින මහ ඇතිවරුන්ට උතුම් දහමින් සැනසෙන්න මේ සියලු පින් හේතු වේවා. මේ සවන්ට සිසිලස සාකච්ඡා මෙහෙවන දලුවත් මහත්මයාටත්, මාව මේ සඳහා යොමු කරපු මහාචාර්ය රවි කොග්ගලගේ මහත්මයාට, අපට නිරන්තරයෙන් උපකාර කරන නිහල් රූපසිංහ මහත්මයාට, ඒ වගේම දෙස් විදෙස් උදව් පදව් කරන, ධර්ම ප්‍රචාර කටයුතු කරන, ධර්ම පොත් මුද්‍රණය කරන සෑම දෙනාටම ශ්‍රවණය කළ ඔබ සැමටත් උතුම් නිවනින් සැනසෙන්න මේ සියලු පින් හේතු වේවා. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං නුත්තනං දුර්ලභේන මහලද්දං වන්දිතම් කම්පතුම් වදන් සාරිපුත්තාදි පේරණං ආගතම් පටිපාටිය සද්දා සීලදයාව සම්පත්ත පුත්තන් නමෝ. සාදු සාදු සාදු.